गुड मॉर्निंग लामाई, हाँ गुड मॉर्निंग नहीं सॉरी 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 गुड इवनिंग लामाई है, गुड मॉर्निंग के लिए पूर्व दरगेह उड़े हर इधर यदि कहो मैं यदि ओ सिंधु वधे में एक मांग आशा करना सिंधु टीका इस सारी दाम महान हर इधर एक यानी सामान्य कंप्यूटर आक गत्तु काली ना मने में सामान्य पे लगा ना खालेंगे ना टीवी के यानो कोटा वह हरी आशा रे हांगी ना ये तेरु मगन दरने ये दोस्त अब ठीक ठीक अभी हिंदी भाषा वाते समीप वेनो महाल नहीं यांता यांता तेरे नो अरे ऐ थिंक ये सिंधु हम ताने करा में गांडा पुलवा हरी आरते एक तो थी अपने सांपुने जीवित हम विनाश कराने पुलवां मुद आरते आती ना सिंधु सेट्टे का तमाई मांग में हम दाम गोलों उन टाहन ने अबे आधा आदरणीय सिंधु कुतिबा अरे गैर लम्बी क्या नहीं मगे मुल जीवित हम मांग आतारी ना होया वाले बिना वाना केला वागे ये बात तीनों है थिंग हर इधर ये बात थिंग अरे शोक अरे थिंग में ये वागे हम देखी मांग उत्साह कराने में तो निंग इस तरह आटे ओगोलों ट मांग विधि ना विधि है ओगोलों ट पेन्ना ना तो ओगोलो एक कराने उन्ने मांग में तो विधि कराने उन्ने ना मुत्तो आट आर्थिक करना बोलवाने मुका मुकादमे एक अंदर एक लेने एक मम्मी कराना हादाने हम पैत्ते की ओगोलों देना है हादाने मुकादमे कराने के ला अरे ඉතින් සින්දුව කිම් පවා දෙන්න උත්සාහ කරන්නේ ඒ කාරණාව. හරි. දැන් අද වැඩේ පටන් ගන්න කලින් ඔයගොල්ලෝ බලගේ මොකද්ද මගේ මේ අතේ තියෙන පෙට්ටිය කියලා නේද? මේ පෙට්ටිය ඇවිල්ලා ඒ කියන්නේ මේ මේක ඇත්තටම මේ මගේ පොඩි හීනයක් ඒ දවසේ ඉඳන්ම. හැබැයි මේක නෙමෙයි මගේ හීනේ. මේක ඇවිල්ලා ඒ හීනට යන්න තියෙන පුංචිම පුංචි පඩිපෙළ මම අඩිය තිබ්බා කියලා කියන්නේ මේ ඔයගොල්ලෝ ඉස්සරහට මේක අරන් ආවේ. හැබැයි අද මම හිතන්නේ මේ ගේම් ගේම් එක දෙන්න පොඩි අවුලක් වුණා ඒ අවුලත් මම කියන්නම් හරි මේක ඇවිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ කැමරා එකක් හරිද මේක ඇවිල්ලා හැන්ඩි කැම් එකක් ඒක බොහොම හුරු බුහුටි හැන්ඩි කැම් එකක් මෙහෙම අතේ තියාගෙන රෙකෝඩ් කරන්න පුළුවන් හැන්ඩි කැම් එකක් දැන් ඉස්සරහට මේකෙන් තමයි ඔයගොල්ලන්ට දෙන්නේ වැඩසටහන දිගටම දැන් තින මේ කැමරා එක අයින් වෙනවා मेक मे रुपये हईदास पंसी कैमर का कोई थी मेकड़ी का मिलाई इधर मम मिला वेला हर कुमार मे पार मेक गाते पुता इतनी इसका हाट हों प्रोडक्शन का हों आउटपुट का दिन होने कंटेंट का आप लगने अंतर्गत आप लगने गुड़ गुड़ साध्या मत किया माइक आऊल अरे राइट पैदल कंटेंट का अंतर्गत आऊ लगने सोबर आगे पे मे फील උපකාරක පන්ති ශේෂ්ත්‍රයේ එලියට පේන්න සෝබණයක් තියෙන්න ඕන. ඒ සෝබණෙත් අපි හිතමීට හදාගමු ඉතින්. අර මේ මේන්ටේන් කරන්න ඕන මේ අවුට් කිට් එක පවා. හරිද? ඉතින් මම මේ හැම දෙයක්ම රෙඩි වෙන්නේ මෙතනින් එහාට ගමනක් යන්න. මොකද එහෙම කෙනෙක් හිතන ළමෙකුත් ඇදලා ගන්න ඕන මට මෙතනට. අරගෙන මම හදනවා. අරගෙන මට පුළුවන් නේ හදන්න ඊට පස්සේ. පැහැදිලි. ඉතින් මෙන්න බාණ්ඩේ. හරි? මේක ඇතුලේ තියෙනවා ප්‍රොඩක්ට් එක මේ ES E හම්බුනේ මට. ඉගෙන ගෙදරට ගෙන ආවේ. ये सहद दवा मैं मेकअत जीवतने टेस्टिंग करा कल सदल रेकॉर्डिंग करला कोई कार्यक्रम ताब इगने का तीन मेक क्वालिटी का थिंक मेक तमाइ वेल्दे वीडियो कैमरा वाले चीपस्ट कैमरा है लाभ में कैमरा मंग मूल्य में मैं लोग एक पार मारोनी सा वेल्दे कैमरा मार्केट के वीडियो कैमरा वाली मुझे फोटो गाना DSLR नहीं वीडियो कैमरा वाली अडूम गाना अडूम एक ब्रांड न्यू गाती थी हर आप बालू इस हाट वीटा डालो कुछ पे आती है मूली में मैं पटांगा पटांगा मेक एतर गाते बैडीपुर में फिजिकल क्लास पटांगा तो थी फिजिकल क्लास से मट को ऑनलाइन करा दूर पहाड़ दूर दहरी ने दारू आंट බොහොම බය නැතු මේකෙන් දැන් මේ මේ ඔගොල්ලෝ මේ දැන් මගෙත් එක සම්බන්ධ වෙන කැමරකින් ඔය වැඩේ කරන්න බෑ හරිද ඒක වෙබ් කැමරා එකක් මේක එහෙම නෑ මේක zoom කරලා ඔපරේටර් කෙනෙක් අරගෙන ඉතින් වැඩේ කරන්න පුළුවන් හරි ඉතින් මේ හැමදේම සූදානම් වෙන්න ඉස්සරහට ඔයගොල්ලෝ හොඳ output එකක් දෙන්න පැදරි හරි ඔන්න කැමරක අපි පැත්තකින් තියමු බාඩ් ඇතුලේ තියෙනවා හරිද හරි ඉතින් වැඩේ සුපිරි ඉතින් ඒකත් එක්ක තව පොඩි කැලලක් අපිට ඕනුණා පුතා මේ ඒකට අපි කියනවා කැප්චර් කාඩ් එකක් කියලා වීඩියෝ කැප්චර් ගේමින් ගහනකොට එහෙම කැප්චර් කාඩ් එකක් එහෙම ඕන වෙනවා ඒ කැප්චර් කාඩ් එකේ පොඩි අවුලක් තිබුණා ඒ කියන්නේ ඒක ගත්තේ නැහැ මේ කම්පියුටර් එකට ගත්තේ නැහැ පාර මම ඒක ආපහු රිටර්න් කරා එයා අලුත් එකක් එවන්නම්කො camera.lk.lk එකක් ගත්තා ඉතින් ප්‍රසිද්ධ ආයතනයක් ලංකාවේ තියෙන ඉතින් විශ්වාස කරලා ගත්තා
ඊට පස්සේ ඒකත් එක්ක තව ලොකු බාණ්ඩයක් ගෙනාවා මේ මම මේගොල්ලන්ට පෙන්නන්නේ මේ ලොකු කමටවත් එහෙම නෙමෙයි හොඳේ අනේ එහෙම හිතන්න එපා හරිද තේරුණේ ලොකු කමකටවත් අනේ මේ සර් බඩු අරන් මේ අපිට පෙන්වන එහෙම හිතන්න එපා හරි මම මේ පෙන්නන්නේ ආසාවට IT ෆීල්ඩ් එකේ ඉන්න අපි මේවට හරි ආසයි තේරුණේ IT කරන ළමයි මම නම් හරි ආසයි මේවට ඉතින් මම මේ ආසාව තමයි ඔයගොල්ලන්ට පෙන්නන්නේ නැතු මේ ලොකු කමට එහෙම නෙමෙයි හොඳේ අනේ බොහොමයි බොහොම මේ අමාරුවෙන් තමයි මේව ගත්තේ හරි ඇත්ත කතාව ඉතින් ආර්ථික පැත්ත මම කිව්වොත් හරි නමුත් මේ හරි ආසාවෙන් තමයි මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ හරිද මේක ට්‍රයිපොඩ් එක මේක සුපිරි ට්‍රයිපොඩ් එක හරිද මේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේක ආසාවට හොඳේ නැත්තම් මේ ලොකු කම අර එහෙම හිටන්න එපා හරිද ඉතින් මේක සාමාන්‍යයෙන් හොඳ ට්‍රයිපොඩ් එකක් ඔන්න බාණ්ඩේ හරි තාම ඉතින් පැකින්වත් බොහොම පරිස්සමෙන් ඊට කොල තවර එක දවසයි තියෙන්නේ එහෙනම් ඉතින් මේ ටිකක් දවසක් යනකොට තියාගන්න එපේ ඊට පස්සේ ඊට කොල යන්න හම්බින්නේ හරි මේක ඉතින් සුපිරි ට්‍රයිපොඩ් එකක් මේක උස්සත හැකි සෑහෙන්න හරිද රයිට් ඔන්න ඔය ආකාරයට තමයි සෙට් වෙන්නේ මේක තව පහත් කරත හැකි සුපිරි ට්‍රයිපොඩ් එක මේක හරි කොහොම සියල්ල ලස්සන එක කැමරා එක ගහලා දුර ඉඳලා ලස්සන ගේම දෙන්නයි හදන්නේ ඉස්සරහට පොඩියට පටන් ගන්න. හරි? ලොකුවටම බෑ. මොකද මේ මේ හොඳ ඔරිජිනල් ට්‍රයිපොඩ් එකක්. ඒ කියන්නේ ට්‍රයිපොඩ් පොඩ 1 ලක්ෂ ගණන් වලට තියෙනවා. හරි හිතා ගන්නකෝ. ඉතින් මම මේ අඩුම එකක් ගත්තේ. අඩුම එකක් අරගෙන වැඩේ ගේම දෙන්න හැදන්නේ. මේ ආසාවට පෙන්නන්නේ. මොකද? අතවර අර ලොකු කමට අලසවර අරින් එකක් අර මේක කරා. එහෙම හිතන්න එපා. මේක මම පෙන්වුවේ ආසාවට. හරිද? රයිට්. ඉතින් ඔන්න ට්‍රයිපොඩ් එකත් ගත්තා. හරිද? මේ මේක ඔක්කොම මරුවේ. මේක දැන් දැන් දෙන ට්‍රයිපොඩ් එකට වඩා සෑහෙන ගුණයක් මේක හොඳයි. कंप्यूटर लाइव स्ट्रीमिंग හරි ලයිව් ස්ට්‍රීමින් ගන්න නැතුව වැඩේ කරන්න බෑ රෙකෝඩින් කරන්න පුළුවන් රෙකෝඩින් කළොත් නැහැ නේ ලයිව් දෙන්න එපේ හරි රයිට් ඉතින් ඇත්තට මේ දේවල් ගත්තේ මේ මේ ඔයගොල්ලෝ පෙන්වේ අර මං ආයේ කියන ලොකු කමවත් එහෙම එහෙම නෙමෙයි හොඳේ තේරෙන්නේ මං ඇත්තටම පෙන්වුවේ ඔයගොල්ලන්ට ආසාවෙන් පෙන්වුවේ ආසාවට පෙන්වුවේ මෙහෙම දේවල් ගත්තා කියලා ඒ වගේ මං ඉස්සරහට මුඛ ගත්තත් මං හරි ආසාවෙන් ඔයගොල්ලන්ට මේ දේවල් පෙන්නනෝ ඔයගොල්ලෝ නිසා තමයි ගත්තේ තේරෙන්නේ නැත්තම් මට මේ ට්‍රයිපොඩ් අන්නම්ම නම් ඉස්සරින්ද මාසාව තිබ්බට මට අරමුණක් තිබුණේ නෑයි මං ගන්න කියලා. දැන් කැමරා එකක් මට නම් අනේ කැමරා එකක් නම් ඕන කොහොමත් මොකද අපි ට්‍රිප් එහෙම යනකොට රෙකෝඩින් කරන අපේ දේවල් ඒවත් ඒක කොහොමත් ඕන. මො ට්‍රයිපොඩ්, කැප්චර් කාඩ් අනම්ම නම් බ්ලා බ්ලා ඒවා ඕන උනේ ඔගොල්ලෝ නිසා ඇත්තම කියනවා නම්. මේ ඔන්ලයින් ක්ලාසස් නිසා. පැහැදිලි? ඉතින් මම හැමදාම උත්සාහ කරන්නේ ටික ටික එක අඩියක් හරි උඩට තියලා හිමිට උඩට යන්න. හරි ඉතින් ඔගොල්ලොත් අනිවාර්යෙන් හැමදාම එක අඩියක් හරි උඩට තියලා යන්න. අඩි දෙක තුන තියන්න බැරි වෙයි. තියන්නත් පුළුවන්කම තිබ්බත් තියන්න එපා කියලා මම ඉල්ලනවා ඔයගොල්ලොන්ගේ. හිමිහෙට යන්න පඩිය ටික 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 යන්න. අනිවාර්යෙන් දිනන්න පුළුවන් ඔයගොල්ලෝ හැමෝටම. පැහැදිලි? ඉතින් මේ ගත්තු දැන් ළඟා කරපු කරගත්තු දේවල් එක්ක සතුටු වෙන්න. තේරෙනවද මොනවා සෑහෙන සතුටු වෙනවද මේක දිහා බලාගෙන මම සතුටු වෙනවා. ඒ කියන්නේ අල්ලා අල්ලා සතුටු වෙනවා හරිද? මම කියන්නේ මේ බාණ්ඩ ගැන හරිද? ඒවා බලනවා. ඉතින් මේක හදලා තින්නේ කොහොමද? ආ රයිට් එක සද්ද දාලා බල ටක් ටක් කරලා සද්දයක් එනවා. ඒවත් මම බලනවා. හරි? නේද? है ये हरे शोक है ट्राइपोड मैंने मे के पवा मे रबर तीन मेक अलूमिनियम मुक् मेक अलूमिनियम तीन मेक मार है हर सूपरी हर इथिंग मंकी ये हेमदे आत्म हेमदे आत्म एक हेमदे आत्म मंग गण देवा ඔගොල්ලෝ වෙනින් තමයි ගොඩක් දුරට ගන්න. සිත 90ක් 90 99ක්ම ගන්න ඔගොල්ලෝ වෙනුවෙන්. මං වෙනුවෙන් කියලා ඉතින් ගත්තේ ඉතින් එහෙම එකක් නෑ. ඉතින් කැමරා එක තමයි ඉතින් ආසාව තිබෙන. ඒකට මං වෙනුවෙන් ගත්ත නැහැ. දැම්ම ගන්නෑ මං. තේරුණා? ඒ වගේ මුදලක් මං වේදම් කරන්නේ මං වෙනුවෙන් විතරක් ගත්තා නම්. කැමරා එක තේරුණේ? මේ ඔගොල්ලෝ නිසාම තමයි මේ ඔන්ලයින් ක්ලාසස් වෙනින් තමයි මේ දේ ගත්තේ. හරිද? ඉතින් තනියම හිමීට හිමීට පොඩි පඩිය තිය තිය ඉස්සරහට යනවා. कंटेंट अवलाक दी दिन लोकेट में सुप्रीट हरिद इतनी ओगोलो मगेते मिचर का हिट धरवो सह दंगीन धरव सह अमौट अरे थैंक यू वे थैंक यू हर वेट गुड मग ये वाले मगे दिन विनोदे अने वारे मैं उन्न सीट सीजा सीट दाहा दिन अतर
පැහැදිලි මගෙන් ඔයාට වෙන්න ඕන දේ ඔයාගේ විභාගනේ ඔයාගේ ටාගට් එක විභාග විතරක් නෙමෙයි මම දෙන්නේ ඔයගොල්ලෝ දන්නවනේ විභාගෙනුත් ඉතින් ඉස්සරහට ඔයාගේ ෆියුචර් එක ඔයාට යන්න පුළුවන් පාරවල් ගොඩක් මම පෙන්නන්නම් ඔයා කැමති පාරකට යන්න නැත්නම් වෙන පාරකට ගමන්න යන්න යන්න යෝනි ඉස්සරහට උනේ අනිවාර්යෙන් ඕන පාරකට යන්න ඕන ලාවක ටෙලිග්‍රෑම් එකේ මම ඉන්නවා නැත්නම් මගේ ඩයලොග් නම්බරය දන්නවනේ ඔයගොල්ලෝ ඒ නම්බරය දිනවා අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න ලෝකේ කොහේ ගියත් මට කතා කරන්න මම හරි ආසාවෙන් ඉන්නවා හරිද පැහැදිලි अरे गुड अद वे पटंग लसन टेना मे अद 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 दिन हेटी प्राक्टिकल पार्टे अदर सत ऊपर सोम कल मैं टेस्ट करा अकूर नंपत वेडने बोर्ड पेन हे वेडने मटम आसना अकूर मारे अकूर बाबा मुद्दे लसन पेन नील पाट कल पाट रत पाट सुपीरियम पेन आई रेकॉर्ड इनकी लाइव दिदे तेम तम अभी कैमरा कना सुपीरियर මංගුවේ ඔය ලාභම කැමරේක හොනේ තව මිල කැමරා තියෙනවා ඒවා ඊට වඩා සුපිරි ඇති නේද මෙතන විදියට හොඳයි අපි වැඩේ පටන් ගමු right 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 පලෙන් පලෙන් හරිද right වැඩේ ගොඩ ඔන්න එහෙනම් අපි අද වැඩේ පටන් ගමු ලබන සතිය වෙනකොට පුතා මේ अदलू दिवल की अंतर सर कुदल की अंतर पाड़ अमतर हेतु मे उगोल जीवित संबंध मिचदेवल मैंने वारे मे की अंत अरे इट पे लवन सती मे टेबल हेदे पोड पड़कने से तीन मैं कदम हेतु की अना अदे तब टेबल कैमरा कट होना मन दिना सूपर तीन इक सूम कर दुर्दाई गेम गल दिना अरे හොඳයි තාම ඉතින් කලර්ස් එහෙම සෙටින්ස් හදා ගන්න තාම බෑ එච්චර හරිද තාම ප්‍රැක්ටිස් කරනවා මොනවද මේක ඇතුළේ එන්න ගොඩක් වෙන ඔප්ෂන්ස් ඒ ඔප්ෂන් හැම එකක්ම ඉගෙන ගන්න ඕන වීඩියෝග්‍රැෆික් කියන්නේ හැම ලේසින් බෑ හරිද පට්ට ඒක වෙනම සීන් එකක් ඔය සෙටින්ස් අනම්ම නම් ඔබට මතක තියෙන්න ඕන එක්ස්පෝෂර් වයිට් වයිට් බැලන්ස් එක ඊට පස්සේ ෂටර් ස්පීඩ් ඊට පස්සේ අයිරිස් ස්කේල් එකක් තියෙනවා ඒකට අපි කියන මොකද්ද නමක් කිව්වා මට මතක නැහැ බා ඔන්න ඔයගේ ගොඩාක් නම් තිබුණා ඔගේ අයියෝ මට දැන් මතකයි හතර විතරයි හරිද තව ගොඩක් තියෙනවා මම මේ දවස්වල ස්ටඩි කරා YouTube එකේ ඔවා ගැන කොහොමද මේක සෙටින්ස් හදන්නේ කියලා උඩාරියක් තියෙනවා චුට්ටයි මතක හරි ඉස්සරහට බලමු හොඳයි 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 හරි හොඳයි 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 වැඩේ පටන් අරගෙන යමු ලස්සන්ට ඇති ඔය හරි ගණි කිහිපයක් ගත්තම ඕගොල්ලෝගේ සතුට බෙදා ගන්න ඕගොල්ලොත් එක්ක अरे मे यदा नवे पुते मुखद युबी क्यूटस् युबी क्यूटस् मुखद नवे या मटे मतक अरे युबी क्यूटस् सार्वत्रिक जालेखने कथम नवे इट पास क्लियागन तेन अद प्राक्टिकल पार्ट मैं कर्ल पेना तदास्त दिंदम अरे कैप्चर कार्ड रिटर्न सती अरे अद यो आप दवास्तना दवास्तना दवास्या दवा सत आई मट आप वेन एक करा अने अरे रईट गुड मे तापड़ी देवाल टीका क्लियागन तीन एटी लिया इतना मे पाड़ इकमें इवर दाते प्राक्टिकल मैं कर्ल पे कर्ल पे गोलू तीन वीडियो टीक लंगती आगे मैं यूट्यूब दाने पशुकाल अदाल बन दी आरगे हिमीट प्राक्टिस कर එහෙනම් අපි අද යමු සෙක්තෙම පාඩමට ගී සතිය අපි නැවැත්තේ යුබිකියුටස් නේද ඒක තමයි මට මතක දෙන්නේ නැවැත්තේ හොඳයි ඔතන අපිට ඉඩ නැත්තම් වාට කෙලින්ම යන්න පුළුවන් පුතා යහා පැත්තේ පිටුවලට හොඳේ වාට කෙලින්ම යන්න පුළුවන් පිටු අංක පොඩක් ඉන්න ඔව් පිටු අංක 10 11 නෙවෙයි ඔව් 12 12 13 14 වගේ ඉඳන් ලියන්න පුළුවන් වාට හරිද මේවා කිසි අවුලක් නැහැ මේ පිටු වල හිටස් තියලා දින්නේ ඒ වට හරිද ඔය දැන් ඔයාගේ පිටු අංක 2 සහ 3 නේ පිටු අංක 2 සහ 3 ඉඩ මදි නම් මම කියන්නේ හොඳේ පිටු අංක 2 3 ඉඩ මදි නම් හරිද යන්න පුළුවන් කීයටද 12 13 නේ 12 12 ට යන්න පුළුවන් පිටුව 12ට යන්න හරිද මම බෝඩ් එකේ ලිව්වා මේක එහෙම සුපිරියටම පේනවා අයියෝ වැඩක් නැහැ කතා කරා සෝරි රයිට් ඊට පස්සේ අපි දැන් මේ වට තියෙන විදිහට ලියාගෙන යන්න දිගටම හරිද කිසි ප්‍රශ්නයක් නැහැ ඉඳ මදී නම් යන්න පිටුවංග 12ට හරිද අද මාතෘකාවක් දාගම චූටි මේ වගේ හරිද
right. ඉතින් දාගමු. right. අපි මෙහෙම ලියාගමු. සාර්ව ද්‍රව්‍ය ජාලවලට සාර්ව ද්‍රව්‍ය ජාලවලට ප්‍රධාන සාධක කිහිපයක් ප්‍රධාන සාධක කිහිපයක් ප්‍රධාන සාධක කිහිපයක් ITU ඔය කියන අර අපි එදා අන්දෙවන කතා කරේ පුතා හතරවෙනි ආයතනය තමයි ITU කියලා කියන්නේ මතකේ අන්නේ ITU ආයතනය විසින් හඳුන්වාදී ඇත හරිද අද ළමයි ටිකක් අඩුයි මං හිතන්නේ වැස්ස නිසා වෙන්නේ නැති ඔව් මේ දවස්වල වැස්ස සහ අකුණු ගහන ප්‍රශ්න තියෙනවා සමහර පැතිවලට ඊයේ පන්තියත් මට කරන්න හම්බුන්නේ රාත්‍රී පන්තිය අකුණු ප්‍රශ්න නිසා මේ එයාගේ ප්‍රශ්න දෙකක් තියෙනවා මේ දවස්වල හරි රයිට් මම අත උස්සන්න කියන දැන් ප්‍රශ්නයක් අහන මාගොල්ලෝන්ගේ කොහොම බලන්න වැක්සින් එක ගත්ත කට්ටිය අත උස්සන්න वैक्सीन है मौका खरी का मन है सिनोफार्म हमारे फाइजर है मौका खरी मगुला वैक्सीन है गत्तू का त्याग तो उसे होता है राइट और पालेनी का नहीं गत्ते नहीं होता है मैं वैक्सीन है का गत्ता रखा मन है अरे तो मैंने मैं यहाँ पे प्रदेश ही पैतक तो नेलुओ किया ला गाल दिश्य के नेलुओ के लिए प्रदेश शक्ति ना मैं नेलुओ हरी है पुता पासल वाले नेलुओ मापा लगा मावा के पैती वाले පාසල් පටන් ගන්න පොද අර ළමයි දෙසිට වඩා අඩු වෙයි. ඒ වෙලේ ඔන්න ඊයේ මම අර අපේ මගේ වෙල්ඩින් වැඩ කරන මේ අයියා මේ කියන්නේ එයා තමයි අපේ ගෙදර ඔක්කොම යකඩ වැඩ කරන්නේ. හරිද? යකඩ වැඩ කියන්නේ දොරවල් හදන ඒවා, මේස හදන ඒවා, ගේට් හදන ඒවා ඔක්කොම එයා කරන්නේ. හරිද? එයාගේ ගෙවල් ළඟ ෆැමිලි එකටම කොරෝනා පොසිටිව් වෙලා තියෙනවා. ඉස්කෝලේ යන දරුවටත් ඒ කියන්නේ 4 වසර 5 වසරක දරුවෙක් ඉන්නවා. ඒ කියන්නේ යටත් පොසිටිව් වෙලා තියෙනවා. මට දැන් කතා කරලා කිව්වේ. इतने मूल इस्कोले में आप उन्न गुडकूरट हेटे आप हालांकि ये इस्कोले कि अनेक कटे पॉजिटिव दाने नमूत वैक्सीन गहुआ के लिए इडर इंडेगा अरे देख आप अवट मेक गैवसन होती मे वैरस मे वरदने वेट पुलवांग विकसने वेट पुलवांग हिमेतना म्यूटेशन वेट पुलवांग विनाश आकार अभी जानकूर्तिया जानकूर्ति अलुतिम हेडग हेड पुलवांग මේ වෛරස් එකට නෙමෙයි කිසිම බෙහෙතකට ඔරොත්තු දෙන්නේ නැති වෙන්න හැදෙන්න පුළුවන් සම්භාවිතාව කොහෙන්ද හැදෙන්න පුළුවන් හැදු නොතින් පුතෝ වැඩේ සෞතු වෙනවා දරුණුවට මොඳේ නිරුණාද එතකොට මේ ස්කෝල පටන් ගන්නවා කියන එක සාර්ථක නැහැ මේ මේගොල්ලෝ කරාට එතකොට මේ අඩු වයසේ ළමයි වැඩේ කරාට පොඩ්ඩක් භයානකයි දැන් ඔය මට මේ දැන් හවස කතා කරලා කිව්වේ මේ අපේ ගෙදර වැඩේට මේ සදා ගන්න එන්න කිව්වහම තමයි අපර විස්තරේ කිව්වේ එත කතාව හරිද ඉතින් ඔන්න ඕකයි තත්තේ. එනිසා එන්නත ගත්තට නොගත්තට ප්‍රශ්නයක් නැහැ. ඔයා පරිස්සමට ගෙදරටලා ඉන්න ඉස්කෝලේ යන ලෑස්ති වෙන්න එපා කොහෙදවත්. ටියුෂන් ක්ලාස් පටන් ගත්තත් එකපාර යන ලෑස්ති වෙන්න එපා. ඉතින් මේ ගමක එහෙමනම් නගරවල ඉන්න දරුවෝ බොහොම පරිස්සම් වෙලා ඉන්න හොඳේ. නගරවල ඉන්න දරුවෝ ගොඩාක් පරිස්සම් වෙලා ඉන්න කෝරවත් යන්න එපා. මොකද හරි පරිස්සමෙන් ගෙදරටලාම ඉන්න මේ මම මගේ විෂය තුලින් ඉතින් ඔන්ලයින් පුළුවන් විදියට උපරිමෙන් පුළුවන් උපරිමෙන් මම වට උගන්වන්න. ඊට අමතරව අපි ටෙලිග්‍රෑම් එකේ මම වට ප්‍රවෘත්ත කරලා දීලා දෙනවා ඔයගේ ප්‍රශ්න අහන්න. හරිද? ඒසාව වට ගැටු දෙන ඔක්කොම දේවල් මගෙන් අහගෙන විභාගය කොට දාගෙන දැන් ඉඳන් රෙඩි වෙන්න පරිස්සම් වෙන්න හොඳ. හොඳයි. දෙකම ගත්තලු ළමයි. තව මේ රාවයක් යනවා මේ දවස්වල වෙනම රාවයක්. හරිද? ඒක මම ඔයගොල්ලන්ට කියන්නේ නැහැ. ඔයගොල්ලෝ බය වෙන නිසා. හරිද? මම කියන්නේ නැහැ. මම බය වුණා ඒක ඇහුවාම. හැබැයි දැන් අවුලක් නැති නිසා මම ෂේප් වුණා ඒකේ. මට අවුලක් නැති නිසා මම ඒක එපාර බය නැති කරගත්තා. ඒක අහපු ගමන් මාත් බය වුණා. ෆස්ට් ටයිම්. ඊට පස්සේ මම ඒක අන්ඩර්ස්ටෑන්ඩ් කරගත්තා නේ මට අවුලක් නැහැ කියලා. හරිද? හැබැයි තරුණ පරම්පරාවල තමයි ඒක අවුලක් කියලා තමයි මේක පොඩි කතාබහක් යනවා අපේ සමාජයේ. වැඩේ දෙන්නේ මේ කතාබහ කරන්නේ හාමුදුරුවෝ. පිළිගත්තු නායක හාමුදුරුවෝ හාමුදුරුවෙක් තමයි මේ කතාව කියන්නේ. ඉතින් ඒ වගේ නායක හඳුරු නමක් එහෙම කතාවක් කිව්වහම ඇතරම් පොඩ්ඩක් හිතන්න මේක මොකද්ද මේ එතන මේ කතාව යන්නේ කියලා.
අනිත් එක රටේ ඉන්න ප්‍රසිද්ධම ටියුෂන් ගුරුවරේ ඇතුළත්තු තමයි මේ කතාව කියන්නේ. සෑහෙන භයානක කතාවක්. ඔගොල්ලෝ මං කියන්නේ ඒක. හරිද? නෑ හදවත් රෝග ඇති වෙනවා නම් හොඳයි. හදවත් රෝග නෙවෙයි ඒගොල්ලෝ කියන්නේ වෙන සීන් එකක් කියන්නේ. හදවත් රෝගක් තියෙනවා ඒක කියනවා. ඒගොල්ලෝ කියනවා හරිද? මං ඔක්කොම ඇහුවා. හදවත් රෝග සීන් එකක් ඇති වෙනා කියලා කියනවා. වෙනම ඔයාලා හැමෝටම බය වෙනවා. ඔයගොල්ලෝ බය මං කියන්නේ ඒක. හරිද? හොඳයි. අපි වැඩේ පටන් අරන් යමු. හරිද? දැන් ඒගොල්ලෝ මමත් ගත්ත ඉන්ජෙක්ෂන් එක. දැන් ළමයි මගනොත් ඇහුවා සර් සර් මොකද හිතන්නේ කියලා. ඉතින් මම ඇත්තටම මට ඉන්ජෙක්ෂන් එක ගැන විශ්වාසයක් නැහැ. මට විශ්වාස මගේ මං ගන්න කෑම කෑම වීම වේවි පිළිමදව. මොකද මිරිසට කනෝ, සැරට කනෝ, කඳුළු බෙරෙන්න හොටු පයින්න කෑම කනෝ. මේ මිරිස් දසරෙන් දාලා ගම්බිසනමන් දාලා කුරුඳුයි මොනවද මේ මේ කරාබු නැටි කොත්තමල්ලි කොත්තමල්ලි හොදලා වේලලා කබලේ බැදලා රන්වන් පාට වෙන බැදලා ඊට පස්සේ ඒ ටික දානවා එන්වී ටික කුරුඳු කරාබු නැටි කොත්තමල්ලි එනසාල් අර මොනවද කොළ జాතියක් තියෙනවා මේ යකිනාරන් ඒව හම්බුන්නේ නැහැ මට ඉවරයි ඒ හොයාගන්න බෑ ඒවත් එකට දාලා දැන් යකිනාරන් නැහැ හොඳ දැන් හතරයි තියෙන්නේ ඔන්න ඔය හතර එකට දාලා බ්ලෙන්ඩ් කරලා හැමදාම එක වේලක් හරි අපේ ගෙදර කට්ටියම බොනවා තේ එකක් විදිහට එක වේලක් බොනවා හරිද කුඩු කරලා තේ උණු වතුරකට දාලා තැම්බෙන දින ඔක්කොම බොනවා හරිද ඒ වගේ දේවල් ඔයගොල්ලෝ කරන්න පුළුවන් නම් පුතා මේක ෂේප්මන්ට් එකක් තියෙනවා නැත්තම් පුතා වැක්සින් එක අතර ගන්න බැරි සීන් එකක් යන ඉස්සරහට විකසනේ වුණොත් මේක මියුටේෂන් වුණොත් එන් කියලා වෙනවා හොනේ හරි ආයිත් ගොඩ බය වෙන්න එපා හරි ඔන්න පළවෙනි එක මම ලියන්න ඕගොල්ලෝ මගෙත් එකම ලියාගන්න මේ මාතෘකාව දාගන්න හරිද හරි මේකේ පුළුවන් පුතා ඒගොල්ලෝ කියන විදිහට වස්තු හඳුනා ගන්න වස්තු හඳුනා ගැනීම වස්තුන් තියෙන ඔබ්ජෙක්ට් මේ ඔබ්ජෙක්ට් හඳුනා ගන්න පුළුවන්ලු හරිද පැහැදිලි ඒක තමයි ඒගොල්ලෝ කියන්නේ පළවෙනි එකේන වස්තු හඳුනා ගන්න පුළුවන්ලු මේක අපි ලිව්වද නැහැනේ පොඩ මට බල්ලා කියන්නේ RFID කියන සීන් එක භාවිත කරනවාද අපි යුබිකියුටස් වලින් පස්සේ මොකද ලිව්වේ නැහැනේ ලිව්වද මේක ලිව්වද පුතේ පොඩ බල්ලා කියන්නේ දැන් ඔයගොල්ලෝ ළඟ නැහැනේ මයිකාව අර මම වීඩියෝ එකෙත් බැලුවා හොයාගන්න බැරි නෝ මට हाँ හරිද එතකොට මේගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම එක මෙහිදී RFID තාක්ෂණය භාවිත කර ඇත RFID තාක්ෂණය හරි RFID තාක්ෂණය භාවිත කර ඇත එච්චරයි හරි වස්තු හඳුනා ගන්න තමයි RFID තාක්ෂණය භාවිත කරන්නේ මම එදත් කිව්වේ අර අර හරක් ලොකු ෆාම්ස් වල මේ තමන්ගේ සතු ටික බලා ගන්න තමයි මේ වගේ දේවල් පාවිච්චි කරන ඇඳුම් බලා ගන්න ඒ ඉස්සරහට බලා ගන්න හරිද රයිට් ඔය එක ඒක ලියා ගන්න ඔය ඇටි හොඳේ හරිද මෙම RFID ක්‍රමවේදයේදී මෙම RFID ක්‍රමවේදයේදී හරිද වස්තු හඳුනා ගැනීමට ස්පර්ශ කළ යුතු නැත ස්පර්ශ කරන්න ඕනේ වස්තුවක් හඳුනා ගන්න ස්පර්ශ කරන්න අවශ්‍ය නැහැ ඒ කියන්නේ සාමාන්‍ය යම් දුරක ඉඳලා මේගොල්ලන්ට මේක යම් ආකාරයකින් යලගේ තාක්ෂණය භාවිතා කරලා මේක හොයා ගන්න පුළුවන් මේ වස්තු තියෙනවද නැද්ද කියලා හරිද ඒක තමයි RFID කියන ක්‍රමවේදය තියෙන්නේ ඉතින් අපිට මේ ප්‍රායෝගිකව භාවිතා කිරීමේ හැකියාව නැහැ පුතා දැනට නමුත් අපි මේක දැනන් හිටියහම ප්‍රමාණවත් විභාගෙට මොකද ඒක මම මෙහෙම යන්නේ විභාගෙන් එළියට අපිට Google YouTube එකේ ඇසුරෙන් මේක ගැන වැඩිපුර හොයන්න පුළුවන් හරිනේ ඒක ටිකක් ගල් ලියා ගන්න හරි මම බලන්න
हाँ हरे IoT सार्वत्रिक जाले हरे एक लिया हतरवनी अंतर्जातिक दूरस्थ सन्निधन संगम एक मतृपाय मेगा एंड मेरे को लसन गिड़ी लसन ध्यान हरे हरे लसन ध्यान हाँ इट पास आप यार ICT ब्लैक बेल्ट चैनल चैनल का काफी हेड हुआ अलू तेन में हरे ये चैनल लेके दें मैं आधा पटांग आते उन लम्बाई की बदने एक तू कर रखे ना हरे दावों से कर देने तो दावों से तो आस पास ना विस्सक ओ विस्सक त्याग की तरह दावों से कर MC के ऊपर प्रश्न विस्सक त्याग की तरह आवार में मैंने पढ़े थे प्रश्न टीका क्या नाम है मदाम या नाम සමහර දවස්වල අමාරු වෙයි ළමයින්ගේ ප්‍රශ්නත් එක්ක මමත් ප්‍රශ්න හදනවා දරුවෝත් ප්‍රශ්න හදනවා ඒක ඕගොල්ලන් ප්‍රශ්න හදන්න ආසාවක් වෙනවා නම් මට මැසේජ් එකක් දාන්න මම ඔයාව එකතු කරගන්නම් ඒ ටීම් එකට අපි වෙනම ටීම් එකක් දැන් අපි හැදුවා මොකද්ද ICT Black Belt Quiz Team කියලා ඒක වෙනම group එකක් තියෙනවා ඒක private group එක හැමෝටම එන්න බෑ ඔයාලා කැමති නම් මට කතා කරලා කියන්න ප්‍රශ්න හදන්න ආසයි කියලා ඒක වාසියක් තියෙන පුතා ඒ ප්‍රශ්න හදන එකේ වාසියක් තියෙනවා ඒක වාසියක් තමයි ඔයාට දෙපාරක් නෙමෙයි හතර පහ පාරක් කරුණු මතක තියෙනවා පුතා ප්‍රශ්න හැදින හදනකොට ලොකු ප්‍රශ්න හදන්න ඕනේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් හදන්න තියෙන්නේ මහා ලොකු දිග ප්‍රශ්න හදන්න ඕනේ පොඩි ප්‍රශ්න ටිකක් හදන්න පුළුවන් නම් මේ මෙච්චරයි ප්‍රශ්නයයි උත්තර පහයි උත්තර පහයි හරි උත්තරේ එච්චරයි හරි ඔයාට තියරිය නැවත වතාවක් දහ වතාවක් මේ සිය වතාවක් ඔයාට මතක් වෙනවා පුතා ඔය ප්‍රශ්න හදනකොට ඒක තමයි ලොකුම වාසිය තව වාසිය ටිකක් තියෙනවා මම ඉස්සරහට කියන්නම් ඒක මම මෙහෙම ප්‍රසිද්ධිය කියන්නේ ඒක අර ICT Black Belt Quiz Team Group එකේ මේගොල්ලන්ට කියන්න. හරිද? ඉතින් ඉස්සරහට මම හිතාගෙන දෙයක් දැම්ම බෑ. ඉස්සරහට මම කරන්නම් ඕක ටික ටික හදාගෙන යන් අපි ඉස්සරහට. හරිද? හරි. මම ඉතින් ඔයගොල්ලන්ට මේ කියලා දෙන්නම් කොහොමද ප්‍රශ්න හදන විදිය. ඔයගොල්ලෝ මගෙන් හැමදේම අහ ගන්න මම ලස්සනට කියලා දෙන්නම්. හරිද? අපි හිමිට යන් ඉතින් හැමදේම ටික ටික කර කර හිමිට යන්. ඔය මට මැසේජ් එකක් දාන්න. මට ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න මම ඔයාව ගන්නම් එතන. හරිද? ඒ කියන්නේ ඔයාලට දිගටම ඉන්න පුළුවන්. ඒ කියන්නේ විභාග ලියලා ඉවරුණාට ඔයා යනවා එහෙම ඕනේ නැහැ. ඔයාලට එතනින් පස්සෙත් ඉන්න පුළුවන්. ඉන්න පුළුවන් විදිහ තමයි මම කියන්නේ. සෙකන්ඩ් දෙවෙනි මාසේ තමයි ඒක. ඉන්න පුළුවන්. ඇයි ඉන්නේ? ඇයි ඉන්න ඕන? ඒ හේතුව මම කියන්නම් group එකට ආවහම. දැන්ම කියන්නේ. තාටික දසම් මට දෙන්න පොඩ්ඩක් මේක අපි අප් කරලා ගමු. හරි මමත් ප්‍රශ්න හදනවා. මට දවසෙන් ප්‍රශ්න හදන්න බැරි නිසා මේ ඔයගොල්ලෝ ප්‍රශ්න හදන්න මම හදන්නේ සුපිරි ප්‍රශ්න. තේරෙනවද? මම ගහන්නේ දරුණු කරකවල ප්‍රශ්න ගහන්නේ. එකට මට අර දවසම ගන්න බැ ප්‍රශ්න 10ක් 15ක් මට දවසට හදන්න අමාරුයි දවසට ප්‍රශ්න දෙකක් තුනක් ඕන නම් මට හදා ගන්න පුළුවන් මොකද කරකවන්න නිසා ටිකක් අමාරුයි හරිද ගොඩක් දේවල් මම හිතලා තමයි ප්‍රශ්න ගහන්නේ අපි දරුවන්ට සරල ප්‍රශ්න ගහන්න ඕකෝ සරල ප්‍රශ්න ගහන්න ඒ ඇති හරිද මේ පණ ප්‍රයිවට් මැසේජ් එකක් දැන් Telegram එකේ එතන මම ඔයාව ගන්න විභාගයෙන් පාස් වුණොත් ඔයාලා මාත් එක්ක සම්බන්ධ වෙලා ඒ වැඩේ කරගෙන යන්න පුළුවන් ඔයාලට මම හේතුව කියන්නම් අවශ්‍ය හේතුව හරි දෙවෙනි එකත් අපි ලියාගමු හරි මම දැන් මේ අද තමයි හන සෑන් හතරෙන් හිටියේ පුතේ මේ කැමරකෙන් අලුත් කැමරකෙන් මේ වැඩේ දෙන්න කොහෙද මේ මේ අපේ කැප්චර් කාඩ් එක අවුල් ගියානේ හරි ඒක අවු එක වැඩ කරා නම් අද අදම දෙනවා මං සුපිරියටම මේක හරි මෙතන ටිකක් දෙන්න අමාරුයි හරිද ඔව් එන්නකෝ එන්නකෝ දැන් අපිට ළමයි 3 දෙනෙක් විතර මාත් එක එකතුලා ඉන්නවා ඒ ළමයි තුන්දෙනාටම මේ මම උදව් කරනවා ඒගොල්ලොත් මේ මේක ගහන්න මේ ප්‍රශ්න ටික හදාගන්න ඒගොල්ලොත් සෑහෙන මහන්සි වෙනවා තියරි ප්‍රශ්න හදන්න ළමයි දෙන්නෙකුත් ගණන් ප්‍රශ්න හදන්න එක ළමයෙකුත් එහෙම තමයි ඉන්නේ හැම ළමෙම හැම ප්‍රශ්නෙම හදන්න ඕනේ ළමයින්ට පහසු විදිහට ඉන්න ඕනේ ගණිත ප්‍රශ්න හදන්න ඔයාට කැමති නම් තෝරා ගන්න පුළුවන් තියරි ප්‍රශ්න හදන්න වෙනම මේ වගේ ප්‍රශ්න වලට තෝරා දෙන හදන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ ඒක ආ එන්නකෝ මම කියන දෙන්න වට ඉතුරු ටික හරි ඊට පස්සේ සංවේදනයේ දෙවෙනි එක සංවේදනය සංවේදනය ඒ කියන්නේ සෙන්සිටිව් කියන එක සෙන්සිටිව් සෙන්සර්ස් කියන එක තමයි මේ සංවේදනය හඳුන්වන්නේ හරිද ඉතින් මේක නම් ඇත්තටම මෙහෙමයි අපි මම මේක විස්තරයක් දුන්නා අපි ඒක විස්තරේ ලියාගමු හේතුව අපිට පේපර් එකේ එන්න පුළුවන් MCQ වලට මෙන්න මේවා හරිද මෙන්න මේ වගේ දේවල් අපි ලියාගමු හරිද පාසෙහි තෙතමනේ දැන් දැන් ඕගොල්ලෝ බලන්න මොකද්ද මේ මේ කතා හොඳට හදන්න හරිද මේ කතාවෙන් තමයි අපි මේ තේරුම් ගන්න මොකද්ද මේ කතන්දරය කියලා පාසෙහි තෙතමනේ ගුවහම් බලන්න ඕගොල්ලෝ ලෝක මොකද්ද කොමේ කියලා හරිද මට කියන්නේ පාසෙහි තෙතමනේ වැදගත් වෙන තැනක් කියන බලන්න පාසෙහි තෙතමනේ කොහෙද වැදගත් වෙන්නේ අපිට අපිට කියන්නේ කාටද වැදගත් වෙන්නේ පාසෙහි තෙතමනේ කියන එක කාටද වැදගත් වෙන්නේ මිනිසුන්ගෙන් ගැඩවිලාට කියලා කියන්නේපා
ගැටවිලාට මේ කොහොමත් පසෙත තමනේ ඕන ගස්වලට නෙවෙයි මං හන්නේ මිනිස්සුන්ගෙන් කාර්ද වැදගත් වෙන්නේ දැන් පීච් එහෙම වෘතියක් ගත්තද කාර්ද වැදගත් වෙන්නේ හරිද අන්න හරි ගොවියා 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 ගොවියට තමයි පුතා පසෙහි තෙතමනේ වැදගත් වෙන්නේ නේද තෙතමනේ නැත්තම් අපිට ශාක වගා කරන්න බැහැනේ නැත්ත කතාව එතකොට ඇයි මේ IoT කියන ක්‍රමවේදය හරහා අන්තර්ජාල සාර ද්‍රව්‍ය කියන මේ ස්වයංක්‍රීය ඔටෝමැටික් ක්‍රමවේදය හරහා සංවේදනයක් ඇති කරලා මේ පසෙහි තෙතමනේ ඔටෝමැටික් බලා ගන්න පුළුවන් ක්‍රමයක් නිර්මාණය කරන්නේ ඇයි අපේ දැන් අපි මේ දූපත් වාසීන් විදියට මේ දූපත් වාසීන් විදියට පුතා අපි එදා ඉඳන්ම කරේ වගාව සමස්ත දූපතේ ඉන්න හැමෝම දැන් මේ එක එක වෘතින් වලට බෙදලා ගිහිල්ලා දැන් වගා කරන්න නැත්තේ කවුරු දැන් වගා වගා කරන්නේ කවුද කියලා තමයි දැන් අහන්න ඕන අපි ඇත්තම කිව්වොත් නේදනේ වගා කරන්නේ කවුද මට කියන්න වගා කරන කට්ටිය කිව්ව කියලා ඇහුවොත් තමයි කියන්න පුළුවන් ඉස්සර එහෙම නැහැ ඉස්සර වගා නොකරන්නේ කවුද දැන් නොකරන කට්ටිය අඩු හැමෝම වගා කරනවා මම මේ කියන්නේ කතාව අහගන්න එතකොට දැන් අපේ මේ දූපතේ හිටපු හැමෝම වගා කරා ඒ දවස්වල ඉස්සර මම කියන්නේ අපිටත් කලින් දැන් මට මතකයි අපි තාත්තලා එහෙම හොඳට වගාකාරයෝ එහෙම ගොත් හරි හරිද එතකොට දැන් මං එච්චර වගාකාරයෙක් නෙවෙයි මම හැල පොඩි එකෙක් තාම මට තාම තේරෙන්නේ නැහැ මේක ඒක තේරෙන්නේ නැහැ කියන්නේ මං ඇඟට අරගෙන නැහැ මේ සිද්ධිය හැබැයි මම ටික ටික කරනවා දැන් මට වඩා අපි නෝනා හොඳයි වගා වගාකාරියක් මම එච්චර ලොකු වැඩක් නෙවෙයි වගා පැත්තේ හැබැයි මං සයන්ස් එක දන්නවා විද්‍යාව දන්නවා මට ඒක කරන්න මේ වැඩත් එක්ක අතපසු සිවිමේ සිද්ධියක් තියෙනවා කරන්න බැරි ප්‍රශ්නයක් බැහැ කියලා කිව්වම හරි ගොඩ හරිද හරි කමන්නේ තෙතමනේ ඇයි අපිට මේ මැෂින් එකක් දාලා සෙන්සර් එකක් දාලා මයින් ඕන වෙන්නේ එහෙම හිතන්නකෝ ඇයි දැන් මේ රටේ වර්තමාන සිදුවීමත් එක්ක මම පොඩ්ඩක් මේ කතාව ඕගොල්ලෝ ගන්නම් මොකද්ද මම මේ කියන්න හදන්නේ කියලා දැන් මේ කාබනික රසායන කාබනික පොහොර සහ රසායනික පොහොර දෙක කොටස් දෙකක් තියෙනවානේ පුතා ඒතර මේ දෙක සම්බන්ධව රටේ දැන් ලොකු ප්‍රශ්නයක් යනවානේ හැබැයි නිරුනේ මම පෞද්ගලිකව කාබනික පොහොර වලට මම කැමති රසායනික පොහොර වලට කැමති නෑ ඒක විද්‍යාත්මක පැත්තක් තියෙනවා දැන් අනුරාධපුර සහ පොළොන්නරුව පැත්ත ගත්තට පස්සේ පුතා ඒ පැති වල තමයි වැඩිපුරම ලංකාවේ වගා කටයුතු කරන්නේ මං කියන්නේ කොහෙද සහ බඩිනපු වගේ දේවල් ගොඩක් ලොකු ලොකු ගොඩක් ඒවා හරිද එතකොට ඔගොල්ලෝ අහලා ඇති ඒ පැති වල තමයි වකුගඩු රෝගෙන් වැඩිම ඉන්නේ ඒක ප්‍රධාන හේතුව වතුර සම්බන්ධ ගැටලුවක් වෙන වතුර නැහැ තියෙන වතුරත් බොන්න බෑ ප්‍රශ්න මල කරා නම් මන පස තියෙනවා ඇයි එහෙම වෙන්නේ එහෙම වෙන්නේ පුතා රසායනික පොහොර දැම්මට පස්සේ පොහොර වලින් රසායනික ද්‍රව්‍ය ඒක දින පොළවේ දින වතුරත් එක්ක උල්පද්දලයට මිශ්‍ර වෙලා ඒ උල්පද්දලය තමයි පුතා ලිං වලට සහයි බොන වතුර ජලාශ වලට යන්නේ ඉතින් ඒවා අපිට බොන්න බෑ ඒතර රසායනික කිමිකල් තමයි තියෙන්නේ ඒකෙන් තමයි අපි ලෙඩ වෙන්නේ හරිද මේ මෙච්චර වටින නිධානයක් තරම් පසක් තියෙන මේ දූපතේ අපි මේ රසායනික පොර දාලා මේක විනාශ කරගන්න හදන්නේ හරි මම මේ කාටවත් කඩ යනව නෙවෙයි හරිද හරි එතකොට කාබනික පොහොර කියන එක තමයි පුතා ඉස්සරින්නම් මේක තිබුණේ මේ රසායනික පොහොර කියන එක ඇවිල්ලා මේක ඉන්ටර්නැෂනල් පොලිටික්ස් ඒක දේශපාලනයක් කියලා අන්තර්ජාතික දේශපාලනය තේරුණා මේක ඇවිල්ලා අපේ රටේ දේශපාලනයට වඩා අන්තර්ජාතික දේශපාලනය මොකද්ද මේ අන්තර්ජාතික දේශපාලනය කියන්නේ ඒ කියන්නේ අන්තර්ජාතික වශයෙන් පුතා මේ දූපත විනාශ කරන තමයි මේ හදන්නේ ඒක දූපතේ වටිනාකමක් තියෙනවා මේ ලෝකෙම මේක තමයි උතුම්ම කියන දඟලන නෙමෙයි මම කියන්නේ පස ගැන මේකේ භූමිය පිහිටා ඇති ආකාරය ගැන මම මේ කියන්නේ මේක අපි රැක ගන්න ඕන අපේ අනාගත මතු පරපුරට මම මේ ගැන මේ කියන්නේ එතකොට දැන් මම ওই නිවුස් වල දැක්කා ටීවී එකේ දැක්කා මේ වයසක ගොවියෝ අපිට පොහොර දියව් අපි කොහොමද මේ පොහොර නැතුව කන්නේ තොට හෙන ගහපි යව් යකුණේ කියලා එන බරපතල වචන වලින් බයිනවා කාටද මන්දනේ බයි පොහොර දියව් කියලා එනි අපේ රටේ මන්නම් ගන්න විදියට පුතා මේ අපේ පරණ මිනිස්සු එහෙම කාගෙන්වත් ඉල්ල ඉල්ල හිතුව මිනිස්සු જાතියක් නෙමෙයි. හරිද? දැන් තමයි මේ ඉල්ලන දඟලන්නේ මේ අපේ මිනිස්සු. දැන් මේ කාගෙන් හරි ලැබෙනකම් බලන් ඉන්න අපේ මිනිස්සු. මම නම් දන්න ආකාරයට මොකද මටත් එහෙම දැන් අපේ ගෙදරින් පවා මට හම්බෙච්ච ලොකුම දේ තමයි අපේ තාත්තලාගෙන් මට හම්බෙච්ච ලොකුම දායකය තමයි කාගෙන්වත් දේවල් ඉල්ලන්න එපා. උඹට පුළුවන් විතර උඹේ ගේම උඹ ගහපන්. බට පුළුවන් විතර ඔබ ජීවත් වෙන්න ඉල්ලන්න එපා කාගේ කවුරුද දෙන දයක් දෙනකම් බලන් ඉන්න එපා ඒකද මට හම්බුනේ ලොකුම දායාදෙන් මං හිතන්නේ හරි අපේ තාත්තලාගේ එතකොට ඇයි ඒ එවන් සමාජයකට මොකද වුනේ අර අපේ තාත්තලාගේ වයසේ තාත්තා ජීවත්වන හිටියනම් ඒ වයසේ ගොවියොත් අද ටීවී එකේ කෑ ගහනවා මේක දීපව් අපිට මේක දීපව් කියක කෑ ගන්නවා හරිද ඒක මම නම් කියන්නේ ඇත්තටම ඒක ඇතුළාන්නේ කොහොමද ඒක ෆෝම් කරන වැඩක් ඒක මේ දේශපාලනක තියෙන නැති නෝදම කෙසේ වෙතත් ඉස්සරහට එන ගොවියොන්ට පුතා ලොකු අවබෝධයක් නැහැ
මෙන්න මේකින මේ පස ගැනවත් මේ කෑම ගැනවත් ස්වභාවික ආහාර කාබනික ආහාර ඒව ගැන කිසිම හැඟීමක් නැහැ ඉස්සරහට එන්න ඉන්න කට්ටියට හරිද එතකොට උන්ට පොඩි මැසේජ් එකක් දාන්න පුළුවන් නම් හා තෙතමනේ අඩුයි ඔය වතුර දාන්න නැත්නම් දාන්න ඕනේ නැහැ ඔයා පැත්තක ඉඳපන් ඔබ පැත්තක ඉඳපන් මං දා ගන්න හරිද ऑटोमेटिक वतुर ऑटोमेटिक सेंसर्स राइट मे दी पास तेतमने तेतमने अडवीना ऑटोमेटिकली वतुर खरा मे ओपन पुस्तकाल वतुर वेटना तेतमने स्थावर करा मेक ऑफ करा सेंसर बिंदु करा अरे तेतमने आप अवट तेतमने पिछन वाने वतुर वाश्मेन वाने वेले आप तेतमने अडवीन को आप सेंसर के इकला आप जल खरा ओपन एनवा वतुर दिखावा गोबियर तीन අර අර කරාම සෙට් එක ඒ ඒ මුකුත් ඕනේ උඩ තියෙන්නේ නිකන් ඔය බලන්ගෙන විතරයි උන් සල්ලි ටික ගන්න විතරයි උඩ තියෙන්නේ මිනිස්සු ටික දම්මලා වගාව නෙළුවා සල්ලි ටික ගත්තා ඔකනේ දැන් අද රටේ මෙදිහට ඕනලා තියෙන්නේ සල්ලිනේ නේ සල්ලි හම්බ වෙනවා නම් ඕන ගූ මෙට්ටක් අයි මම නම් කියන්නේ හරිද මගෙන් එහෙම වෙන්න හොඳ නෑ අපි මේ වගේ මේ දූපත් වාසී අපි මේක රම් රත්තරම් පොලවක ඉන්න අපි එහෙම ගූ මෙට්ටක් ගූ බෙටි කන තරමට පත් වෙන්න හොඳ නෑ ඉතින් මේ රටේ ඉන්න මිනිස්සුන්ට මම කියන්නේ उगोल इगन गुता मे कदर उगोलवाट आने यदि बोल मेक दैन बोल हद पल्ल मे वे सेंसर अद सिस्टम कदला दाने एरिया दाने लंका मे धूपत्वासी हेमट दंड ऑटोमेटिक वग वग वत्र सह अदाल काबणिक दीयर पोहर ऑटोमेटिकली वतु वगावट दाण पुलवांग सिस्टम मेगा उगोल हद मेन मे ईटी की निर्माण वेन्नी अन्े वट तर मे कैगहन गोब मिनसुंट रासायनिक बर दियाल मे कैगहन गोब मिनसुंट अब हिमीट उंगल दूल मेकि मेरे दम बस रासायनिक बर दम बस वग वेड़ी इक रासायनिक पोहर वाले फलदा वेड़ी एत कथा हरद अरे खाने फलदाव बस इक क्रमाकूल अपे परंपराव इवर करना मगर मनुष्य परंपरा सिंघल मे मुस्लिम हिम हिम मगुल मम्मी के मम्मी के मिनस मिनस परंपरा भूमि वटन मे भूमि युद्धमे वशन वटन मे दूप युद्धमे वशन सहन वटन भूमिया दगला अंतर्जातिक देशपालने अभी हम विन युद्ध श्रीलंका देशपालन विजाई खताई तू अद अंतर्जातिक देशपालने विनमसी पुता एक अभी गिन गोन मन तम टच करवाए मट ओय दिखता मम की मे ईटी की लगी ईटी की लगी दाने क्रम अंतर्जातिक देशपालन राइट मैं मन लघु विस्तार ये संबंध वोल अवबोधन जीवन इस मे मत इवे अर्वाद गोब वगाकरण बुरीगाइट पसहेतमने मैं लघु लेसन वोल हम मतक दियाने कारण हर राइट पसहेतमने उष्णत्व उष्णत्वय वेनि साधक मेनीमट उष्णत्वय इट वास्ते मे 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 मिलियन गोड नेगिलिवल गोड नेगिलिवल गुणात्मक भाव गुणात्मक भाव राइट इलांगड पालंबुल कंपन प्रमाण ईटी के धर्म मेतन इनवाना इंजीनियरिंग टेक्नोलॉजी के धर्म इनवाना अन्न दवा पालन का कंपनी की वेदगत ईटी कहीं मित्र अम्मी पालन का कंपनी वेदगत पालमग्रहण पालमग्रहण वाला तीन वाल याकरानी पालमग्रहण वाले वत्र तीन पुल वाला पुल लेते पल पारा तीन पुल वाले
ඉතින් පාලමක් ගන්නවා පාලමේ ශක්තිය හරි වැඩ ගන්න මොකද වාහන එනකොට මේ ඔක දෙදරනවා නේද නිකන් ඔයා පාරේ ඉන්නකොට ලොකු තඩි ට්‍රිපර් එකක් ගියත් ඩ්‍රර් කියලා දෙදරන අවස්ථාව ඔක දැකලා ඇති විඳලා ඇති සමහර තැන් වල ඉන්නකොට ඒ වගේ පාලම්ුත් එහෙමයි ඉතින් පාලම ගහන්න ඕන ඒ දැනෙන උපරිම කම්පනය දරා ගන්න පුළුවන් වෙන්න දරා ගන්න බැරි වුණොත් ඉතාලම ඉක්මනින් පාලම කැඩලා යනවා ඔක සාමාන්‍ය දැනීම ඊදී කරන්න ඕනේ ඔක දැනගෙන හොඳ හරිද पालम खापन प्रमाण निवेस्वलट पेमीनिये सुरसतुरा स्वागनीग निवेस्वलट पेमीनिये सुरसतुरागनीम निवेश वाले पैमी नहीं है कि वगावेन वगा पाषाणिक दाल कुशिकार में खटे तो वगावेन वगावट आवश्यक है तो मने मिना सुना नहीं सा वगावट आवश्यक करने आवश्यक पारिसरिक तत्व यान हरी ऐटम तीन अधक किले बलागन ओ सुपर ये उत्तर देखा हरी होंगे अन्य वाले उत्तर ऐकले अन्य बुलवान ना विभाग के लखन उम हम इलामी पुत्र हर कौद विशी देखाई हाथ खाऊ विशी हाथ अभी अदी मी जैसे बागिया लास्ट में उत्तर दिया बिल देना हर पैदरी खाली मन दें देखे हर इस प्रश्न उत्तर नहीं हर එතකොට නිවෙස් වලට මෙතන ඕල් ලියා ගන්න මම ඒක මෙතෙන් ලිව්වේ නෑ නිවෙස් වලට පැමිණිය හැකි සොර සතුරන් හඳුනා ගැනීමට තමයි මේ සංවේදන කියන එක යොදාගන්නේ පැහැදිලිද එච්චරයි එච්චරයි ඒ ඇති හරි දැන් අර ඕගොල්ලෝ දැකලාද මේ මේවත් හරි හරි ධර්ම මම නිකන් අර මේ इसर की मत मम सामान्य पे नमे अवसर वागे इनकोट अभ्यवकाशे गो अवगा सी मम विभाग राइट मत के हिम सीधे मंगे की वगे पुते मे अर दे साइंस फिक्शन वगे मूवीस वाले तीन वो अपे एंगे दांड पुलवा सेंसर्स अरे वो स्पाई उत्तुबल फेम सोल हेम एंगे बेलटर चूटी अहेड ऑफ चूटी अहेड ऑफ पेन चूटी आईसी सेम आईसी वगे कहे बेलट अत पैट दानवा ये आप ट्रैक कर अरे यहाँ सांवेदक तमें इव सांवेदक होती हेम दे सांवेदक पेहदरी अरे आगे अरे कैमरा कट मे मैं कैता मेलू अरे अर कट मैं मटा मम्मी मार अगे राइट इकने कैमरा के क्वालिटी वेना क्वालिटी वे ओन असन कल पुल देखें अब तिखियाँ मे अरे बाहर स्वरूप वेदक नैकटी मगियाँ अतुलाम वेदगा कंटेंट कतम ओन केग्गी तेनग्गे हित सितूम पेतम वेदगा बाहर पेन वेदगा कैमरा कि
මේකෙන් බලද්දි මට මාවක ඇතයි අරකෙන් බලද්දි අම්මට සිරියකො මටවත් අඳලා ගන්න මේ නළු වෙද්දියකො කියන මට තේද හරිද ඒ කියන්නේ බාහිර ස්වරූපයේ කියන එක ඇත්තම වැඩක් නැහැ වැඩක් වෙන්නේ ඇතුළාන්තයේ ඒ වගේ හිත හොඳයි නම් එච්චරයි 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 එච්චරම තමයි වෙන මුකුත් ඕනේ නැහැ හරිද රයිට් ඊට පස්සේ තව දේවල් තියෙනවා හරිද ඒවා ඉතින් ඔයගොල්ලෝ ගලපලා ලියාගෙන ඔහොම ලියන්න ගොතු ලියන්න ඉඩමක් වෙනවා හරි අපි අංක 3 දාගමු දැන් මේ දෙකන ලියුවේ සංවේදන කියලා අංක 3 තමයි පුතා සුහුරු ද්‍රව්‍ය ස්මාර්ට් මැටීරියල්ස් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා දෙක ලියාගමු ඕන්න ස්මාර්ට් මැටීරියල්ස් හරිද රයිට් विभाग अत्र तिब्बती टीवी सीसन टीवी सीसन वेला तिब्बती बल अरे टीवी सीसन मम्मी बल अन्न कोरियन ने का स्क्विड गेम्स हरिदा ले स्क्विड स्क्विड गेम्स अरे टीवी सीसन कैमरा बल वेलावती बल මේකේ එක්තරා සීස එක්තරා එපිසෝඩ් 9යි ද කොහෙද තියෙන්නේ 9යි තියෙන්නේ මිනිඩි 40 කෑලේ 9යි තියෙන්නේ මේකේ එක එපිසෝඩ් එකක පොඩි කෑල්ලක් තියෙනවා ඒක චුට්ටක් යවන්න ඒ ඇති හරිද හරි මේකේ සම්පූර්ණම කතාවේ ලස්සනම කතාව දෙන්නේ පුතා අන්තිමට කෑල්ල අන්තිම කෑල්ල තමයි ලස්සනම කෑල්ල ඉතින් අන්තිම කෑල්ල බලන්න එපා තේරෙන්නේ නැහැ හොඳ මුලින්ම බලන්න ඕන හරිද प्रतिचारात्मक මක ද්‍රව්‍ය එක රෙස්පොන්ස් කරන්න පුළුවන් නෑ Netflix මේක මේ මේක තිබ්බ පුතා මේ සිනේරු ඕ සිනේරු කියලා දිනවා මේ sineru.lk හරි .com හරි හොඳයි සිනේරු කියලා ලංකා වෙබ්සයිට් එකක් තියෙනවා සිංහල සබ්ටයිටල් තියෙන ඒක සිංහල සබ් එකෙන් බලන්න පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙගාබයිට් 800ක් වගේ ඉන්නේ එක API एपी नाम वाट बल पुलवा मेक डाउनलोड करना पुलवा मेरे मेक वाला बल ओके बला सिंगल साफ बे बल पुलवा अरे मैं कोरियन तेरी सा मैं सिंगल साफ दागे बल कोरियन तेरी मत मत ओपो अरे अरे समूह नाम मत मत अच्छे मत अरे कैमरा बला एपिसोड तुण हो हदर हो पहा उन्होंने हर एक चूट के पोडक वाट यवां इतने इतना पोड़ अवलो ये हर पट अवल अने वाले गिदर कटे गुहम बल बेरी अरे अमाषक मिनी नर मर मरण सीन ऐसी अमाषिक बला अरे भयहित ओ इतने भयहित अमाषिक अमाषिक अद अमाषिक तुली मनुष्यत्व की मुख्य पेन बहुत හරි අමානුෂිකත්වයේ තුලින් පෙන්වන්නේ මානුෂිකත්වය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ මේ කොටින්ම සරලව කියන්නේ මානුෂික වෙන්න කියලා මේ කියන්නේ කතාවේ. මානුෂික වෙන්න ඕන කොහොමද කියන එකයි මේ කියන්නේ. ඔයගොල්ලෝ බලන්න. ඔය ඇති මං කිව්වා. හරිද? ඒ කියන්නේ මානුෂික උනෝතින් කවදා හරි අපේ ජීවිතේ ගොඩ යනවා කියන අර්ථය තමයි අපි කියන්නේ. ඇති ඇති ඔයගෙන් ඇති. මේක කරමු. හරිද? රයිට්. ඊට පස්සේ ප්‍රතිචාරාත්මක ද්‍රව්‍ය යනු පොඩේ. ප්‍රතිචාරාත්මක ද්‍රව්‍ය යනු යනු මෙන්න මේවා ආතතිය ආතතිය කියලා කියන්නේ මේ අර අපේ අපිට ගානක් හදලා හදලා අමාරු වුණාට පස්සේ අයියෝ ඒ ආතතිය නෙමෙයි ඒ ටෙන්ෂන් නේ ටෙන්ෂන් තමයි හැබැයි අරකත් අර කාර කප්පිවල හැදෙන්නේ පුතා SFT කරනවා නම් කප්පිවල හැදෙන්නේ ආතතියක් ආතති බලේ අන්න ඒක හොඳයි ආතතිය හරිද उष्णत्व आप उष्णते तीन उष्णत्व आपने तीन
තෙතමනය මේ හැමතැනම තියෙන එකම වචන සෙට් එක. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. හොඳේ. pH අගය කියන්නේ මොකද්ද? pH අගය ආලෝකය මොකද්ද pH අගය කියන්නේ? චුම්බක ශේෂ්ත්‍ර. අම්මා ඒක කොහොමද නේ? චුම්බක ශේෂ්ත්‍ර. අන්න මං ආසම් පාඩම. චුම්බක ශේෂ්ත්‍ර. යනාදී හරිද? යනාදී बाहिर उत्तेजन वल्ट बाहिर उत्तेजन वल्ट मम्मी लियाल ऑनलाइन जाऊँ पंती मैंने किए लिया अरे उत्तेजन वल्ट प्रतिचार दक्वन उपांग निर्माण उपांग निर्माण हरिद मुखद पीएच अगे अन्न हरि आम्लिक सह बाष्मिक देवल माइंड पुलवांग पीएच अगे आम्लिक बाष्मिक इतकोट सामान्य पीएच अगे एक अभी बिंदु गुण एक हयद क्वात इत पास अटे सीट कूदे पहाल इक्के सीट हाई अटे सीट पहाल दाहतरा दाहतरा अरेद मेक अम्ल अरेद मेक बाष्म तमाय सामान्य किया अरेद हत किया उदासीन उदासीन हते मुकुत ने दा हतर के लवण नहीं लुनु 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 नहीं दा हतर के मत मत के दिए अरे इतकोट पुता सामान्य आम्लिकता वैदिक हाल दिन आम्ल के बाग एसिड डोल अरे बोल एसिड हाल दिन अरे मूंट गहाने फिल्म सोल बोल गहाने आने पर होंगे अरे पीछे ना पुते डैडी वेदना वा के उब गहाना वाना उब आपस गह गाने गह गने के गह पा अरे मम ना गेनो एसिड गहांडो ना उब गह गहिले गहपा इतना बोट गहन ऊट हाँ ऊट हो एक आने गो मेरे ना करहुम हरे मे अम्लवल अपगिन पुता मे सांद्रता सांद्र किल सांद्र किल के उकुई सरल होगी ओदी मंग दाने विद्यापक तव नम नम थी उकुई उकु गति वैडी मतलब सर गति वैडी मेहट देने एक देख तमें सर गति वैडी हाय मेहट आने सर गति टीका अड्डू ना हत के उदासीन है मुकुट ने आप अट गर पास बाष्म तमाइ सबांग सबांग वर्ग सबांग वर्ग तमें मेहट दिए अरे इतना मैं लुनु दिए मेन मेहे दा हतर वगे तमें लुनु दिए मत मत कर दिए वैर दिन मामा हद अंड इतना बोलो हाल दे मुह देना ना दी सबांगा ने पागल कथा वक हाल दी अरे ऐ सबांग ने बाष्म जाती अरे इतना बाष्माई अम्लायतम पुता प्रतिक्रिया करानी प्रतिक्रिया करांडो न सबंग दिए वेनना बाष्म दिए वेनना अम्ल कुत्ते प्रतिक्रिया करांडो इतना अम्ल गया अपे अंगे सबंगाला अपे एल्लातुरे नाने तेरने ये एल्लातुर तीना पुची आम्ल गतिया अभी मिरीदी जलास के लिए मिरीदी वाले तीन पुंच आम्लिक गतिया तीन पुंच आम्लिक गतिया अने चूटी आम्लिक चूटी आम्ल तेक् अरे बाष्मीय प्रतिक्रिया कर दिए वेनो दिए वेनो को अरे अपे अगे तेल तत्व तमें दिए निबूता कुनू के लिए तेल तत्व अरे ये तेल तत्व हिम खड़ा गण सबा एक पोटा उलांडो निका सबंगाल नैवट हरी अन्े अरे सबंगाल पोडा हिम मून हिम उलांडो अरे अरे गैलम दी स्क्रब करना मून हाल दिन अरे पुं क्रीम जाति आगे मन दिन जाति आते मून उल उलन उलन ए अरे तेल तक यहाँ नगर आगे इच्छर उन्े कटिंग क्रीम गु उन्े निका बेबी सब कर मून गल उदर मून उलान मत मेहमे खांग कुछ जरा का अरे हट उलांदा होता कुनू अरे गेला गेदरी कमा उलांड हेमदा
හොඳ රුලන් ස්ක්‍රබ් තමයි යයි හරි ස්ක්‍රබ් තමයි ඒතර මූණේ හොඳට කුණු ගියාම අර කුරුලෑගෙන් જાති එන්නේ දැන් මගේ නගෙන ඒ මගේ හැටි බලාගෙන ඉන්නේ තිරිය හරිද ඒ වගේම ඇඟේ හැමතැනකම පුතා සබන් ගාලා නිකන් නාන්න එපා සබන් ගාලා හොඳට උලන්න නාන්න කලින් හොඳට උලන්න කොතකොතකොතක උලන්න ඊළඟට පස්සෙ තමයි තෙල් තටු ටික ඇඟේ යන්නේ නිකන් ගාලා නිකන් නාන්න එපා හරිද එතන මෙදදී ජලාසල චූටි ආම්ලික ගතියක් තියෙනවා ඒ චූටි ආම්ලයත් එක්ක සබන් තියෙන සබන් කියන්නේ වාෂ්ම ඒක ප්‍රතික්‍රියා කරලා අර අපේ ඇඟේ තියෙන තෙල් තෙල් තට්ටුව කඩාගෙන යනවා වතුරත් එක්ක හරිද හැබැයි මුහුදේ තියෙන ලුණු ලුණුත් අය තියෙන මේ වාෂ්ම පැත්ත මේ පැතර වෙන්න කොනමට වෙන්න ඉතල වාෂ්ම සහ ලුණු කියන්නේ එකම පැත්ත තියෙන නිසා උන් දෙන්නා ප්‍රතික්‍රියා කරන්නේ නැත ඔය ඇඟේ සබන් ගෑවට වැඩක් නැහැ සබන් දිය දෙන්නේ නැත මුහුදේ නානකොට අරගෙන විසිකරමින් පිච්චනවා ආතල් මේ අන්න හරිය මේක අපි කියනවා HCl හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තමයි පුතේ බඩේ තියෙන්නේ මේක සැරයි හරිද අම්ලයක් තියෙන්නේ අපි කනවනේ කෑම මස් වර්ග නම් නම් කෑම කනවනේ අර අම්ලෙන් තමයි යෝග දිය කරලා චුරු කරලා විනාශ කරලා දාන්නේ ඒ බඩේ ඇතුලේදී අපි කෑම නොකා හිටියොත් මොකද වෙන්නේ ඒතර කෑම නොකා හිටියොත් ආමාශය කෙනෙක් මස් නේ පුතා අර HCl ගිහිල්ලා අර මස් වල මස් ටික ටික දිය කරලා ගන්නවා ඒතකොට ආමාශය ඇතුළේ තුවාල වෙනවා තුවාලට පස්සේ මොකද වෙන්නේ ගෑස්ට්‍රයිටිස් කියන රෝගය ඇති වෙනවා ඉතින් ඒක අඩු කර ගන්න පුළුවන් ඇති වෙන එක වළක්වා ගන්න පුළුවන් බඩගින්න හිතට කමන්නේ නැහැ නිතර වතුර බොනවා නිතර වතුර බොනකොට අර සැර අම්ලය අඩු වෙනවා තනුක වෙනවා කියලා අපි කියන සාමාන්‍ය මේක 6කට වගේ අඩු කර ගන්න පුළුවන් නම් වැඩේ ගොඩ උදාසීන කරන්න බෑ 6කටවත් අඩුතර අඩු කර ගන්න පුළුවන් නම් අර අපේ මස් දියවීම චුට්ටක් අඩු කර ගන්න පුළුවන් මේ කන්න ඕන හරි ගොඩ ඔය ඇති හරි මෙලි ගලියා ගත්තේ හරිද රයිට් දැන් SF එකෙන් දරුවෝ ප්‍රත්‍යාබලය කියන එක අහලා තියෙනවා ප්‍රත්‍යාබලය මැස්කන ෆිසික්ස් කරන හැම දරුවෝ දන්නවද මේක ප්‍රත්‍යාබලය හරි අනිත් ළමයි දැනගන්න මම කියලා දෙන්නා හරිද සාමාන්‍යයෙන් පුතා මේ දැන් උදාහරණයක් විදිහට දැන් අපි මයග නැහැ ඒ ලෝහ ජාති මයග නැහැ අපි රබර් බෑන්ඩ් එකක් ගමු හරි රබර් බෑන්ඩ් එකක් අරගෙන රබර් බෑන්ඩ් එකක් නැහැ නේද කමන්නේ රබර් බෑන්ඩ් එකක් ඔයා අරගෙන එහම අදින්න මොකද වෙන්නේ නැවත දැන් එහම ඇදලා අතරිහම මොකද වෙන්නේ දෙපැත්තම අතරින් ඉන්න එක පැත්තකට අතරින් එතන නැවත යථාතත්තර පත් වෙනවා නේ ඇදලා අතරිහම යථාතත්තර පත් වෙනවා එතර ඒ රබර් බෑන්ඩ් එක අදින්න අපි යෙදිය යුතු ආවම බලය ප්‍රත්‍යාබලය මම සරලව කිව්වේ හොඳ එක එක අර්ථකථන ඇති ඔකරි ඔයාලගේ විද්‍යාවේදී හරිද අදින්න ඕන ආවම බලය ප්‍රත්‍යාබලය එතකොට රබර් බෑන්ඩ් එකක් ඇදලා අතරිහම නැවත යථාතතර පත් වෙනවාද හරිද ඔක නිතරම ඇදලා දෙකුත් මොකෝ වෙන හිම ආතල් එකට වගේ රබර් බෑන්ඩ් එක ටික 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 මොකද වෙන්නේ ලොකු වෙනවා චූටි රබර් බෑන්ඩ් එකක් වුණත් ටික 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 ඇද ඇද ඉන්නකොට මොකද වෙන්නේ ලොකු වෙනවා රබර් බෑන්ඩ් එක ලොකු වෙනවා නිකන් මෙච්චක පොඩි වලලු රබර් බෑන්ඩ් එක මෙච්චක් දිගට තියෙන්නේ ඊට ටික වෙලාවක පස්සේ මොකද කල්ල යනවා ඒ කියන්නේ අර එයාට බලය වැඩිපුර යෙදලා යෙදලා එයාට දරා ගන්න බැරි වුණාට පස්සේ කල්ල යනවා හරිද ලෝකේ විද්‍යාඥයෝ සෙට් එකේ උන් තමයි පිස්සු කෙලින් උන් ටික එකතු වෙලා හදන ලෝහය මිශ්‍ර ලෝහ තනි ලෝහ යකඩ සින්ක් එහෙම කොපර් එහෙම නෙමෙයි ඒ වගේ ලෝහ කිහිපයක් දෙකක් හෝ කිහිපයක් එකතු කරලා මිශ්‍ර ලෝහ කියලා જાතියක් හදලා දෙනවා පුතා ඒ කියන්නේ ලෝහ කිහිපයක් එකතු කරලා ලෝහයක් හදලා පැහැදිලි එතකොට අනෙන් එකක් තමයි නිකල් ටයිටේනියම් කියන ලෝහය නිකල් කියන ලෝහය ටයිටේනියම් කියන ලෝහය එකතු කරලා නිකල් ටයිටේනියම් කියන ලෝහයක් මිශ්‍ර ලෝහයක් හදලා තිනවා නිකන් අර නිකන් පාට දෙකක් එකතු කරලා පාටක් හදුවා වගේ සීන් එකක් ලෝහ දෙකක් අරගෙන තනි ලෝහයක් හදුවා වගේ සීන් එකක් මෙන්න මේක තමයිලු ඒ ලෝහය පුළුවන්ලු පුතා මෙහෙම අපි ආවම ප්‍රත්‍යාබලයක් යොදලා ඒ ලෝහය අදිනවනේ ඇද්දට පස්සේ ප්‍රත්‍යාබලය අපි බලය ඉවත් කරාට පස්සේ
අර ලෝහේ නැවත තිබිච්ච පරිදි අතාතතර පත් වෙනවාලු අම්මට ඉතින් කොහොමද ඒකනේ ලෝහයක් දැන් රබර් බෑන්ඩ් නේ රබර් කියද හැගේ අරක ලෝහ නේ ලෝහ මෙමෙ ඇද්දට පස්සේ අතරිහම නැවත අතාතතර එහෙම පත් වෙනවාලු දැන් මේ ගන්න තියෙන මෙච්චරක් නම් අපි ලෝහය ම අදිනවා ඇද්දාම එක එහෙම ඇදෙනවාලු ඇදලා අතරේට පස්සේ එන ටික ටික ආපහු ගාන්ට අර තිබිච්ච මට්ටම එනවාලු තේරෙන ගැට අන්න ඒව මොකටද වැදගත් වෙන්නේ හරි මං අහන ප්‍රශ්නයක් ලෝකේ කුළුණක් තියෙනවා මේ කුළුණ මම නම කියන්නේ මේ කුළුණ යම් උසක් තියෙනවා කුළුණක් උසක්නේ ඒ කියන්නේ විශ්ම ඒ කියන්නේ අවුවට හොඳ සැර අවුව කාලෙට මේ උස වැඩි වෙනවලු මොකද කුළුණ අන්න හරි මේක ලිව්ව නේද නැහුවා කුළුණක් තියෙනවා කුළුණක් තියෙනවා ඒක කුළුණක් නෙළුම් කුළුණ හරිද නෙළුම් කුළුණ යන්න පුළුවන් නම් ඒක කමන්නේ නැබ හරිද ඒක නේද තඩි කොන්ක්‍රීට් තට්ටුවක් ඒක තියෙන්නේ ඔව් හරිද මේකයි ලබත අයිෆල් අයිෆල් කොහොමද තනි යකඩනේ හදලා තියෙන්නේ එතකොට රත් වෙනකොට යකඩ ප්‍රසාරණය වෙනවා කියන්නේ පොඩ්ඩක් ඇදෙනවා යකඩ. එතකොට අර උස ටිකක් වැඩි වෙනවා. අයිෆල් කුළුණ. හරි? රයිට්? ඒ වගේ නිකල් ටයිටේනියම් කියන ලෝහය අදලා ඇතරියට පස්සේ නැවත තිබිච්ච තත්තර එනවලු. තේරෙන්නේ කතාව? ඒ වගේ දේවල් හදන්න මෙන්න මේ මේ ස්මාර්ට් කියන කොටස හරි වැදගත් වෙනවා කියලා මේ කියන්නේ. හරිද? අපි එකත් ලියාගමු මෙහෙම. එහෙම ලියාගමු. අධික ප්‍රත්‍යා බල යටතේදී අධික ප්‍රත්‍යා බල යටතේදී අධික ප්‍රත්‍යා බල යටතේදී මේ හැමදාම මේ සූම් එක ඉවර වෙලා ඔගොල්ලෝ ඔක්කොම ගියාට පස්සේ එක ළමයෙක් හෝ දෙන්නෙක් හැමදාම සූම් එක ඉතුරු වෙනවා හරිද මුන්ට මැසේජ් දාන මම මුන්ට බල යන්නේ නැද්ද වන් කියලා රිප්ලයිවත් නැහැ හරිද ඒකේ මට කරුණ දෙකක් හිතා ගන්න පුළුවන් ෂර්ලොක් හෝම්ස් පොඩි මොලයක් දැම්මට පස්සේ එක්කම නිදි හරිද මේතර ඔලු ගන්න නිදි නැත්තම් මූ රෙකෝඩින් වෙන දාලා නිදි දෙකෙන් එකක් හරිද ළමයි එක්කෙනෙකුව දෙන්නේ හැමදාම යන්නේ නැහැ බං හරිද ඉන්නවා රූම් එකේ මං මැසේජ් ගාලා 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 කොච්චර ගහුවත් යන්නේ නැහැ. දුම්මල ගහුවත් යන්නේ නැහැ මූ. මට ආදරෙටිනුවක් දන්නේ නැද්ද? හැබැයි ඉතින් රිප්ලයි කරන්නවත් නැහැ. ඉතින් හේතු දෙකයි. එක්ක නිදි නැත්නම් රෙකෝඩින් වෙනවා නේද? ඔය දෙකෙන් එකක්. හරිද වැඩි? නිදි නිදි මුන් නිදි. නිදි බා මන් දන්න රෑ 11කට මුන් නිදි යකො පුතේ මුන්ට යකො හදිසි මලගයක් එම හවුතින් මු ඉවරයි ඔය කියන්නේ දවසක් මටත් කොහොම නිින්ද ගියාලු හරිද උඹ තමයි උඹත් ඉන්න වැඩිම හැමදාම වගේ උඹ තමයි ඉන්නේ හරිද ඒ කියන්නේ පන්ති අවසන් වෙනකොට මුන් පාඩමේ ඉනෙන්නේ මුන් නිදි නානේ තොපි හවු යාලු කොමට කම්මලි නේ වතන ඉන්නේ නේ දකුණේ යක්ක පැටව දකුණේ යක්ක පැටව නේදි වැලිලි ලැජ්ජයි බා හරිද අධික පත්‍ය බල යටදී බම්බු වල දකුණ අනේ මගුල දකුණ හරිද අධික පත්‍ය බල යටදී ඌද මේක ලියාගන්න ඌද තම ආරම්භක හැඩය තම ආරම්භක හැඩය මරණ නම් එක්කම කියත හැකි මොකද මට කටපාඩම් හැමදාම මේ නම් ටික හරිද මූ තමයි ඉන්නේ කියලා හොඳ නැහැ නම් කියන්නේ තම ආරම්භක හැඩය මතක තබාගෙන මතක තබාගෙන එම හැඩයට නැවත පැමිණීමට උත්සාහ ගන්නවා
එම හැඩයට නැවත පැමිණීමට උත්සාහ ගන්නා හරිද උත්සාහ ගන්නා මෙහෙම ලියගන්න නිකල් ටයිටේනියම් right නිකල් ටයිටේනියම් මේ ටයිටේනියම් කියන්නේ සුදු රත්තරන් නේද මට මතකද ඉතින් ටයිටේනියම් කියන්නේ සුදු රත්තරන් හරිද වැඩක් නැහැ උකස් කරන්න බෑ අපේ කටේ රත්තරන් ගන්න උකස් කරන්න බලාගෙනද මේ රත්තරන් නම් උකස් කරන්න පුළුවන් නැත්තම් ගන්නෑ හරිද ටයිටේනියම් එහෙම උකස් කරන්න බෑ හොඳේ සුදු රත්තරන් එහෙම මිලයි රත්තරන් වල නම් මිලයි මේක ටයිටේනියම් කියන මං හිතන්නේ ඔය ටයිටේනියම් තමයි මට මතකද ඉතින් සුදු රත්තරන් කොහොම හරි පට්ට මිලයි රත්තරන් වල නම් මිලයි හැබැයි මේ උකස් කරන්න බෑ ගන්නෑ හරිද නිකල් ටයිටේනියම් එහෙම නැත්නම් මේ 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 ඉංග්‍රීසි වචනේ මේක තමයි ලෝහ දෙක නිකල් සහ ටයිටේනියම් මිශ්‍ර ලෝහය සුහුරු ද්‍රව්‍යවලට උදාහරණ වේ එම නිදා ගන්න පොලේ ඕර ගෙඩියෝ वीडियो कैमरा गाना अडू मेक गाना लाभ मेक मेक क्लिप लेंस बलागण बोलवा निर्देश रिकॉर्डिंग तेने वाले कैमरे अरे बलागण बोलवा अरे मैं गेम का हमें मेक ट्राई पड़े हाई कर ला फ्लिप करना पुलवा स्क्रीन मे आर अरे इधर हदागन बोलवा अरे गेम का हम इतने पास තමයි කැමරේ හරිද මම මේක ආසාවට පෙන්වන්නේ හරිද දැන් කැමරයක් ගත්තා හරියට සර් ඕක කැමරයක් ගත්තා එහෙම නෙමෙයි ආසාවට පෙන්වන්නේ හරිද රයිට් ඔබ විතරව ලොකු කැමරයක් දැකලා ඉතින් සමහර විට මේක තේින් නැති වෙයි සමහර වෙලාවට දැක සූමින් එක දැක්ක එස් ඔය නෝමල් වීව් එක හරිද ඔය නෝමල් වීව් එක මෙන්න සූම් කරාම දැක සූම් කරලා දැක්ක ඩොට් එක සූම් කරලා දැන් නිකල් ටයිටේනියම් එකේ තැන ඊටතම සූම් කරලා දැන් දැක්ක හරි වෙනවනේ හරිනේ ඒක ඔව් මේක අතර ගත්තාට පස්සේ නෑ පුතා ඒක වෙනම ආතල් එකක් ඕනේ ඒ කියන්නේ මේ දවස් දෙක තනි කර පොඩි වුන් දෙන්නගේ ගෙදර දෙන්නගේ කට්ටියගේ විහිළු තමයි මේක ඉතින් රෙකෝඩින්ග් කරේ मरुआ दिन मत दिवस खर्च का बेबी मेक ऑफ का ऑफ एट बस ऑटो नीन पटले राइट
දැක්කයි zoom එක ඔගොල්ලෝ zoom එක වරුනේ හරිද zoom ඉන්න එක නම් ඇත්තටම හොඳේ සිතා වටම ඒ කියන්නේ වට zoom කළ පෙනෙන තැහැදි පු තමයි බෝඩ් එකේ අකුර මියාව තින්ත බිඳුව දක්වා zoom කළ පෙනෙන තැහැදි මේක ඉතින් මේ ගණන් නම් ටිකක් හොඳේ ඒ කියන්නේ කැමරා එක නම් මෙන්න මෙච්චර ගණක් වුණා හරිද දැන් ට්‍රයිපොඩ් එකයි අර කැප්චර් කාඩ් එකයි ඒ ටික අත්‍යවශ්‍යයි නැත්නම් මේ ලයිව් ස්ට්‍රීමින් දෙන්න බෑ රෙකෝඩින් කරන්න ඕක ඇති චිප් එකත් මිලයි චිප් එක 12ක් විතර වුණා චිප් එක පට්ට ගණ හරිද ඒ කියන්නේ මිල හොඳේ මේක 64 bit එකක් ගත්තෙ මොකද නැත්නම් බෑ මේ කැපැසිටි එක වැඩි මේ ටෝටල් එක ගියා මෙන්න මෙච්චර හරිද මම මේ මේ ආනේ දැන් එහෙම නෙමෙයි හොඳේ මේක පොඩි ලෝන් එකක් දාලා වැඩේ කරේ ලෝන් එකකින් මට ගෙවන් යන්න පුළුවන් නේ නැත්නම් එහෙම ලොකු සල්ලියක් නේ මගේද හරිද ඒ කියන්නේ භෞතික පන්ති පටන් ගන්නවා නම් අනිවාර්යෙන් ඒක ඕන හරිද ඔගොල්ලෝ ගන්නවා නම් මේ මිරටරියක් ලොකු එකක් ගන්න. ඒ කියන්නේ මිල වේවා තියෙනවා හොඳින් ඩටා සුපිරි ඒවා තියෙනවා. දැන් මේක තමයි වෙනද පොලේ තියෙන අඩු මේක මම ආයි කියනවා. ඒ කියන්නේ අඩු මේක. මේක වීඩියෝ කැමරා එකක් හොඳ හැන්ඩිකෑම්. හැන්ඩිකෑම් කියලා කියන්නේ කෑම් කෝඩර්ස්. ඔකේ පොදු නම තමයි කෑම් කෝඩර්ස්. කෑම් කෝඩර්ස්. ඔව් කෝඩර්ස්. කෑම් කෝඩර්ස් තමයි පුතා මේ හරි නම වීඩියෝ කැමරාස් වලින්. මේක ඉතින් අර ටීවී කැමරා තඩි කැමරා දැක්කයි ඔයගොල්ලෝ. ඒකවලත් කියන්නේ කෑම් කෝඩර්ස් තමයි. वीडियो का पोदु एकने कैम कोडर्स मम करते हैंडी कैमरा हैंडी कैम कोडर्स मम करते हैंडी कैम कोडर एक हैंडी एक अलग पुल एक दैंट इकने मेकट वडाना दाह दाह गुण एक होता एक मैं दैन करने के वडा हर हो देगा अपनी पास से कब अरे අපිට එන කාලයක් ඇයි ගන්න නේ එහෙම හිතන්න එපා එහෙම හිතන්න එපා මේ හිතන්නකෝ ඔයගොල්ලෝ මොකක් හරි ඔයගොල්ලෝ මොකරි වැඩක් කරනවා නම් ඒකෙන් මේ ඒක ඒක වැඩේ කරනකොට තමයි පුතා මේක සෙට් වෙන්නේ තේරුණේ නිකන් හිටියොත් නම් ඉන්නේ වැඩක් කරන්න ඕන මොකක් හරි හරි මේක ලිව්වේ නැකුවා අනිවාර්යෙන් මොකක් හරි කරන්න ඕන හොඳේ නිකන් නම් ගන්න බෑ බං ඉතින් හොඳේ දැන් මමත් නිකන් හිටියනම් ගන්න බෑනේ මට තේරුණේ මමත් කරේ මොකරි වැඩක් කරන නිසානේ දැන් මම්මේ ඔයගොල්ලෝ කියන්නේ ඇයි ආපව් මම්මේ කියනෝ මේ ලොකු කමට නෙවෙයි හොඳේ අනේ බොහොම අහිංසක විදිහට මම ඔක් ගත්තේ හරිද ලොකු කමක් පේනන දෙයක් නෑ ඒකේ හරිද තේරුණේ හරිද ඒකෙම තව එකක් වෙන පුතා මේ මෙන්න මේක ඇවිල්ලා මේ නිෂ්ක්‍රීය සූරු ද්‍රව්‍ය මේකෙම එකක් හරිද මේකෙම ඔප්ෂන් එකක් හරි මේකෙම ඔප්ෂන් එකක් රයිට් අපි නේද නිෂ්ක්‍රීය සූරු ද්‍රව්‍ය කියලා එකක් ලියාගමු අපි නිෂ්ක්‍රීය සූරු ද්‍රව්‍ය අපි කලින් මාතෘකාවෙම කැල්ලක් ඈ නිෂ්ක්‍රීය සූරු ද්‍රව්‍ය නිෂ්ක්‍රීය සූරු ද්‍රව්‍ය කියලා කියන්නේ පුතේ දැන් මෙහෙමයි දැන් දැන් මම මෙහෙම කතා කර කර ඉන්නකොට එකපාරට මදුරෙක් ඇවිල්ලා මාව කනවා. මම සරල උදාහරණයක් දෙන්නේ හොඳ ඉතින් අල්ල ගන්නකො. ඔන්න දැන් මම උගන්න එහෙම කියෝ කියෝ ඉන්නකොට එකපාරට මදුරෙක් ඇවිල්ලා කනෝ දම් කියලා මම එකපාරට කතාව නවත්තලා ඌට ප්‍රහාරයක් එල්ල කරලා නැවත මම කතා කරනවා. හරිද? අර ප්‍රහාරය එල්ල කරපු වෙලාවේ දැන් අපේ ප්‍රධාන කොටස මොකද්ද මේකේ ප්‍රධාන කොටස තමයි මම ඔයගොල්ලන්ට උගන්වන එක මම නිතරම කියවන එක තමයි මොන හරි දෙයක් කියවන එක තමයි ප්‍රධානම කාර්යය ඉතින් ප්‍රධානම කාර්යයේදී අර මදුරෙක් ඇවිල්ලා බාහිර බලපෑමක් ඇති කරා අර ඔයගොල්ලෝ විද්‍යා භාෂාවෙන් කියපුවොත් අන්න වචන හරිද සරලව හිතුවාම හරි ලේසි බාහිර බලපෑමක් ඇවිල්ලා ඇති කරා කවුද මදුරුවා ඇවිල්ලා විද්දා මට අවුල ගියා ඉතින් මම ටක් ගාලා කතාව නවත්තලා නොන්ටොට කියලා උට ගහලා නැවත කතා පටන් ගත්තා එතකොට දැන් මම පුතා දැන් මේ වෙලාවේ මම නේද මගෙන් කවුරුනවත් මේ වෙලාවේ මේ යම් විසි දත්තයක් නෙදෙන්නේ සංඥාවක් නෙදෙන්නේ වටනේ
පණිවිඩයක් දෙන්නේ. පණිවිඩයක් දෙන්නේ ඒ පණිවිඩය අර බාහිර බලපෑමක් නිසා මොකද වෙන්නේ? විනාශ වෙන්න පුළුවන්. සුළු මොහොතකට හෝ විනාශ වෙන්න පුළුවන්. ඒතර යන්නේ විකෘති වෙච්ච පණිවිඩයක්. දැන් මම කියලා හැම කිව්වොත් දන්නවද මොකද්ද කියලා? තේරුණේ? මම මේ උදාහරණයක් කිව්ව හරියද? ඇත්තට මధుරිකාව. හරියද? දැන් එහෙම එහෙම කියපු ගමන් ඔයා දන්නවා. කියලා එහෙම ඔයාට හිතනවනේ නේ. මම කියන්නේ මේ මම මේ සම්පූර්ණ රියලිස්ටික් උදාහරණයක් කියන්නේ. හරියද? සරල අය ප්‍රාථමික උදාහරණයක් කියන්නේ. දෙන පණිවිඩය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා අර පොඩි හයන්නක් හොයන්නක් දාලා. නේද? සම්පූර්ණයෙන් පණිවිඩය වෙනස් වෙනවා. පැහැදිලිද? හරි. නිෂ්ක්‍රීය සෞද්‍රව්‍ය කියලා කියන්නේ පුතා මම මේ උගන්නනවා උගන්නන අතරේ මధుරෙක් එනවා මధుරෙක් කියලා කනවා බාහිර බලගමක් ඇති කරනවා ඒ අතරේ මම උට ගහනවා හැබැයි මගේ කිසිම වචනවල කිසිම හානියක් වෙන්නේ නැතුව ඒ පණිවිඩේ ඒ විදිහටම ඔයා ගාවට යනවා නිෂ්ක්‍රීය සෞද්‍රව්‍ය පැහැදිලි හරිද රයිට් ගුඩ් සංඥාව සංඥාව විශ්ලේෂණය නොකර සංඥාව විශ්ලේෂණය නොකර සංඥාව විශ්ලේෂණය නොකර ඒකාකාර ලෙස ඒකාකාර ලෙස ඒකාකාර ලෙස හරිද සහ සහ කෙලින්ම ප්‍රතිචාර දක්වන කෙලින්ම ප්‍රතිචාර දක්වන ද්‍රව්‍ය වේ ද්‍රව්‍ය වේ හරිද රයිට් ඉතින් මං හරි ආසාවකින් අලුත් කැමරකෙන් ඕගොල්ලන්ට උගන්වන්න ලබන සතිය කරන්න පුළුවන් මේ වැඩකට රයිට් මම කොහොම හරි කිව්වනේ IoT පාඩම පටන් ගන්නකොට මං අනිවාර්යෙන්ම ප්‍රැක්ටිකල් එක පෙන්වන්න පුළුවන් වාතාවරණයක් හදා ගන්නවා කියලා මම ඔයාලට කිව්වනේ මතකේ පටන් ගන්නකොටම පන්තිය ඒ වගේ මං උන කරා හොඳේ අර කතාවක් වෙනවනේ ප්‍රසිද්ධ කතාව මොකද්ද යථාකාරී තතාව යථාකාරී තතාවාදී තතාවාදී යථාකාරී තතාවාදී නේද යථාකාරී තතාවාදී එහෙම නේද මං හරිද කියන්නේ ඔයගොල්ලෝ පටහ දන්නවනේ යථාකාරී තතාවාදී එහෙම නේද නැත්නම් තතාකාරී යථාවාදීද යථාකාරී තතාවාදීද පාලි පාලි කෙසේ වෙතත් අන්නේ වචනය පුතා ඒ කියන්නේ මම ඇත්තටම ඒක ඒ කියන්නේ ඒ විදිහටම කරන්න උත්සාහ කරනවා. තේරුණාද? හිතේ එකයි, බොක්කේ එකයි, කටේ එකයි, දිවේ එකයි එහෙම මම කතරන්නේ සාමාන්‍යයෙන්. කරන දේ කියනවා. ඒ වගේම කියන දේ කරලත් පේනනවා. හැම දෙයක්ම කරන හැම කරන හැම දෙයක්ම ඉතින් කියන්නේ නැහැ. හැමදාම ඒක නෙමෙයි. ගැළපෙන තැන් වල ගැළපෙන දේ කියනවා. හැබැයි නොකරපු දෙයක් කියන්නේත් නැහැ. නොකරන ඉන දෙයක් කියන්නේත් නැහැ බොරුවට. පැහැදිලිද? ඔව් කියන දේ කරන කරන දේ කියන අන්න හරි ඒක ඒකයිල අපේ බෞද්ධාගම කියන මම කියන්නේ බෞද්ධ දර්ශනය ඒක තමයි මම හරි හරි ආස වචනේ බෞද්ධ දර්ශනයේ තියෙන සුප්පරිම වචනයක් සුප්පරිම මේ ඡේද ඛණ්ඩයක් ඒක සුප්පරිම දර්ශනයක් ඒක හරිද කියන දේ කරන කරන දේ කියන ඒක මම දැකලා තියෙන පුතා දැන් මම මිනිසුත් එක්ක ගනුදෙනු කරන සෑහෙන්න මම මිනිසුත් එක්ක රැහෙන ගනුදෙනු මිලිරජයනේ හරිද සෑහෙන්න යථාවාදී තථාකාරී නේ යථාවාදී තථාකාරී අන්න හරි හරිද කොහොම හරි එනිමේ හරිද සිංහල අදහස අරගනේ හරිද එතකොට මම ගොඩක් මිනිස්සු එක්ක ගනුදෙනු කරනවා එතන මම දැකපු දෙයක් තමයි හැම මිනිස්සෙම එහෙම නැහැ
කියන දේ කරනවත් කරන දේ කියනවත් මිනිස්සු නෙමෙයි පුතේ ගොඩක් ඉන්නේ බහුතරයක් ඈ මම කියන්නේ ඉතින් බහුතරයක් මිනිස්සු එහෙම කරනකොට අපිත් එහෙම කරන්න ඕනේ කියලා නියමයක් නැහැ අපිට පුළුවන් ලස්සනට ඉන්න අරමදි තේරුණේ කරන හැම දෙයක්ම කියන්නේ නැහැ බෑ හොඳේ තේරුණේ කරන හැම දෙයක්ම කියන්න යන්න එපා කාත් එක්කවත් අදාළ තැනදී එයා ඔයා එයා ඔයා කියන දේ අහන්න සෝදානම් නම් පමණක් ඔයා කියන්න නැත්තම් කියන්න එපා බලෙන් බුරු කියන්නත් එපා හැම දෙයක්ම කියන්නත් යන්න එපා තේරෙනවා හොඳ මේ ඇඩ්වයිසර් එක අහගන්න මගේ අත්දැකීම් වලින් මම මේ කියන්නේ හරිද ඒ නිසා අහන් ඉන්නවනම් ඔයා කියන දේ කවුරු හරි කෙනෙක් එයාට සුදුසු දේ පමණක් කියන්න නොසුදුසු දේ කියන්න යන්න එපා ගල්ලපගෙන කියන්න එයාට අවශ්‍ය දේ විතරක් කියන්න ඒ හොඳටම ඇති සහ කරපු නැති දෙයක් කියනවනම් ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න තේරුණා ඒක තමයි අර ඒ දර්ශනය සම්පූර්ණ වෙන්නේ හරිද දර්ශනය දර්ශනයක් එක ජීවත් වෙමු ඒක සුපිරි පන්සලේ ගිහලා පහන් පත්තු නොකරට කමක් නැහැ දර්ශනයත් එක ජීවත් වෙන්න. නම හැමදාම කියනවනේ පින් නොකරට කමක් නැහැ පව් නොකර ඉන්න. පින් කරන්න යන්න එපා. පව් නොකර ඉන්නකෝ. ඒ ඇති. පැහැදිලි? හරි. රයිට්. එතකොට මේක ලියගන්න. හරි? මම කැමති අර ඒකට හොනේ. රයිට්. මේක ලියගන්න. අර ඔය මේ හොඳම උදාහරණ හොඳම උදාහරණ තමයි පුතා මේ අර මේ මොකක්ද ඒකට කියන්නේ දත් ලොම්බ අර එහෙන දත් ඉස්සරහට පැන මුළු මිනිස්සු යකල් දෙනවා ඔයගොල්ලෝ දැන් මේ දත් එක පොඩ්ඩක් ඉස්සරට පැනලා එතකොට ගොඩක් කටි දැකලා දෙනවා ඔයගොල්ලෝ එහෙම කම්බියක් දාලා දෙනවා එහෙම ඒ දත් එක කම්බියක් දාලා දෙනවා දැකලා දෙනවා hina වෙන්න බෑ ඔයගොල්ලෝ දැක්කහම හරිද मनुष्यक दी अंग विकलने देख पास बोला हिना इधे बल्ते सामान देखने लोक मौलते अभी मुख्य अवलते खाना उदय बला अने मनुष्य असर में देखने पास अरे अरे दत्क दान ये खाबीयता निकल टाइटेनियम खाबिया निकल टाइटेनियम दाने अरे गुडगुरु निकल टाइटेनियम खाबी हदानी हेम දත්තික පොඩ්ඩක් ගොඩක් ලොම්බ දිනේ වුණා කරන්න බෑ. හරි යකා වගේ ඉන්නේ වුණා කරන්න බෑ. හරිද? චුට්ටක් එහෙම ඉස්සරට පැනලා නම් ඒක තව තිබ්බදෙන් ගොඩක් ඉස්සරට එන්න බලනවා නම් පොඩි කාලෙම හඳුනා ගත්තොතින් දත්තික ඇතුළට යවන්න පුළුවන්. ඇතුළට යවන්න මෙහෙමයි. අර කම්බිය දාන්නේ පුතා මෙහෙ ඉඳන් මෙහෙට. උඩ මේ දත් වල සෙට් කරන්නේ කම්බිය චුට්ටක් අදිනවා. ඇදලා තමයි දාන්නේ. මෙහෙම ඇදලා තමයි දාන්නේ. ඉතින් මේ කම්බිය මොකද උත්සාහ කරන්නේ? කම්බිය උත්සාහ කරනවා නැවත යථාතාත්තරපත් වෙන්න. ඒ කියන්නේ තිබිච්ච තැනටපත් වෙන්න. එතකොට එයා කම්බිය ඇදෙනවා. දැන් අපි ඇදලා දාපු කියන නැවත යථාතාත්තරපත් කර ගන්නකොට දත් ටිකක් ඇතුළට යවා ගනිමින් තමයි කරන්න වෙන්නේ. අර මෙහෙම ඉඳ දත් ටික මෙහෙම කරන්න පුළුවන්. මෙහෙම ඉඳ එක මෙහෙම කරන්න පුළුවන්. හැදෙරි හොඳ උදාහරණයක් තමයි ඒක. හරිනේ? රයිට්. मेरे तवे कक्ति नम अभी कदम निष्क्रिय सक्रिय सक्रिय सुहुरु द्रव्य सक्रिय सुहुरु द्रव्य निदिद निदिद මයික එක ඔන් කරලා කෑ ගහලා තියෙන සමහර අවස්ථා ඒත් නෑ බං පුදුම නින්දක් හොනේ අනේ අම්මේ හරිද ඔය රැට පොඩ්ඩක් පන්ති දින දවස් වලට දවල් වරුවට හරි පොඩ හවසට නේ පහවසට නම් එපා හවසට ගෙන වැඩ ගන්න පුළුවන් වෙලාවනේ දැන් දවල්ට වගේ 12ට 1ට 2ට වගේ පැය භාගයක් විතර ඇලර්ට් එකක් පොඩ්ඩක් දාන්න දැන් ඇලර්ට් එකක් දාන්න කියලා කබර පොලේ ගහුවගෙන නිදා ගන්න එපා හරිද කාට කෙල්ලක් පෙරාගෙන
නේ එකට විතර දා ගන්න කියලා හවස 6ට විතර නැගිටින්න නේපා ඒක 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 හරි කැතයි ඒක නේද තේරෙන්නේ මිනාඩි පැය භාගයක් මිනාඩි 35ක් විතර මම නේ දා ගන්න කිසි ගැටලුවක් නේ මොකද මහන්සි නේ ඔයගොල්ලෝ තේරෙන්නේ නිින්ද එන වෙලාව නිින්ද ගන්නද පැහැදිලි එතකොට අර හවස රැට පොඩ්ඩක් නැගිටලා ඉන්න පුළුවන් දවල්ට පොඩ්ඩක් නිදා ගත්තාම තුට්ටක් ඈ තේරුණේ ගොඩක් නිදා ගන්න යන්නත් එපා හරි රයිට් අපි ලියගමු සක්‍රීය නෙවවකට සක්‍රීය සුළු ද්‍රව්‍ය වලට හරි මෙහෙම ලියගමු අර අරකෙම අනිත් පැත්ත හොඳයි රයිට් සංඥාවක් ලබාගෙන මෙහෙම ලියගන්න සංඥාවක් ලබාගෙන දුරස්ත පාලකයක දුරස්ත පාලකයක පාලකයක පාලනය යටතේ පාලනය යටතේ සුදුසු පරිදි සුදුසු පරිදි ප්‍රතිචාර දක්වන සුදුසු පරිදි ප්‍රතිචාර දක්වන ද්‍රව්‍ය හරි සුදුසු පරිදි ප්‍රතිචාර දක්වන අන්න කටේ කියලා නැහැ පොඩ්ඩක් අද යුට්ටක් බොනක මුලින්ම ලියා ගන්නකෝ මන් දැක්කා ඉතින් අපේ කට්ටිය ඉස්කෝලේ ගිහිල්ලා ඉස්කෝලේ ඇඳුමෙන් ඈ ඉන්ජෙක්ෂන් ගහ ගන්න ගිහිල්ලා ෆොටෝ අරගෙන තිබ්බා Facebook එකේ හිම දාලා තිබ්බා සමහර ළමයි හරිද කාලකට පස්සේ ගෙදරින් ගිහිල්ලා නේද බං මේ දහසක් හම්බ වෙලා මේ ෆොටෝ එකක් අරගෙන නේද लासन करना यान नहीं होते सुप्रीट में देना है दाने फिसी का क्लास करात लासन टमा गेम में देना है दाने सरात होते ऑनलाइन वेडे ये कभी पोड़ा कुटे एक ऐसे बोलो मामी सातों जिंगे होने में कारण ना हर मटा तो ना मैं ओगलों में मुंडे का पोड़ा बाला आगे ना විහිළුවක් කරලා මේ ඕගොල්ලෝගේ hina සද්ද පොඩ්ඩක් අහලා ඒතර ඕගොල්ලෝ hina වෙනකොට තමයි මට තව අත දැන් මම නික තනේ hina වෙනකොට නිකන් වැඩක් නෑ ඒක කිසි ගතියක් නෑ හරිද එහෙම නෙමෙයි ඕගොල්ලොත් ඔතන ඉන්න ඕන මගේ ඉස්සරහා ඉන්නකොට මම මොකක් හරි කිව්වට පස්සේ හක හක ගාලා hina වෙන්න ඕන hina වුණාට පස්සේ මට තව වෙන මේකක් එනවා ඊට පස්සේ මමත් දෙනවා ආපහු ඉස්සරහ ඊළඟ පොයින්ට් එක හරිද දිලා ලස්සනට මේ පන්තියක් අපි සාමාන්‍යයෙන් එහෙම නේ කරේ ඉස්සර එයාට ළමයට බයින්නක් තියෙනවා ඒ प्रार्थना कर खबूना मेकेदन सीनों मरणीय प्रमाण शनि वैडी पुलवा पुलवा
මේක මම කියන එකක් නෙවෙයි මටත් කියපු එකක් හරිද ඇතුළතින් ආපු තොරතුරක් මේක වෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ මම කෙලින්ම කිව්වා මම දන්නේ නැහැ හොඳේ මට නිවුස් එකක් ආපු විදිහට මම මේ කියන්නේ මේ යන විදිහට වැඩේ දරුණු වෙන සීන් එකක් තියෙන්නේ වෛරස් කියන එක ගැන අපි දන්නවනේ පුතා සාමාන්‍ය පෙළ විද්‍යාවේදී පවා අපි ඉගෙනගත්තනේ වෛරස් කියන්නේ එයාට අවශ්‍ය පරිදි තත්ත්ව වෙනස් කරගෙන විකසණය වීමේ හැකියාව එයාට තියෙනවා කියලා ඔය ඩෙන්ගු වගේ ඩෙන්ගු කියන වෛරස් එකක්නේ තාම මරන්න බැරි තාම හොඳ ගන්න බැරි ඒකනේ ඩෙන්ගු තාම තියෙනවනේ නේ අපි ඒ ජීවත් වෙනවනේ ඒකත් එකනේ නේද මදුරෙක් කරොට අපි කවදාකවත් ඩෙන්ගු මදුරුවා කියලා හිතලා ගහන්නේ නේ මදුරුවෙක් කියලා හිතලා ගහන්නේ ඒ වගේ කවදා හරි මේ 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 කොරෝනා වස්නාගදත් මේක සාමාන්‍ය තත්ත්වයකට පත් වෙනවා හැබැයි ප්‍රශ්න තියෙන්නේ අර හැමදාම මැරෙන ප්‍රමාණය දෙකටම කඩිනුස් වෙනවා සීන් එකක් තියෙනවා පරිස්සම් වෙන්න විශේෂයෙන් හුස්ම ගැනීම අපහසුතා සෙම ගතිය වැඩි දරුවෝ මෙතන ඉන්නව නම් සෙම තියෙන දරුවෝ මෙතන ඉන්නව නම් දිය වැඩියාව කොලෙස්ටරෝල් වගේ දේවල් නැතේ කියලා මම හිතනවා හැබැයි අපේ සමහර දරුවෝ දැක්කට පස්සේ මට දුකත් හිතෙනවා මෙහෙන්න මහත් වෙලා ඔව් මේ කාලා කාලා ගෙදරට දෙන්න හිතෙනවා මට දැක්කට පස්සේ දුදු දුදු ගාන බොක්සින් පන්චින් බෑග් එකට ගහන වගේ ගාන හිතෙනවා මේ සමහර ළමයිම දැක්කට පස්සේ හරිද හෙන්න මහත් වෙලා ලෙඩ හැදේ බලන්න හොඳේ පරිස්සමෙන් ඈ හරි කොහොමද පරිස්සමෙන් ඉන්න මේ කේස් එක පොඩ්ඩක් දරුණු පැත්තට යන කතාවක් තමයි කියන්නේ එහෙම නොගියොත් හොඳයි හැබැයි එහෙම යන කතාවක් තමයි කියන්නේ හොඳේ නොගියොත් හොඳයි හරි පරිස්සම් වෙනකොට ගෙදර කට්ටියත් අම්මලා තාත්තලාත් මේ කතාව කියන්නේ හරිද රයිට් අම්මලා තාත්තලාත් මේ කතාව කියන්නේ පැහැදිලි කරන්න මම කියවල එක යනවා කෙලින්ම හරි මේක අර ඉන්ජෙක්ෂන් එක ගැහුවයි කියලා ඒ මතම යැපෙන්න එපා කියලා කියන්නේ හොඳේ හොඳයි ඊළඟ එක තමයි ස්වതന്ത്ര සුරුද්‍රව්‍ය මරුණමක්ක ස්වതന്ത്ര ස්වതന്ത്ര සුරුද්‍රව්‍ය හරිද ස්වതന്ത്ര සුරුද්‍රව්‍ය හරිද චෙක් චෙක් හරි හරි අපි ඒක මෙහෙම ලියාගමු සංවේදක වෙනවද එනේ හරි 12 විරට යන්න යන්නේ යන්න 12 විරට යනවා නම් යන්න ඉන්න එපා සංවේදක පාලක සහ පාලක සහ ප්‍රතික්‍රියක යන සියල්ල මේක තව එකයි තව දෙකයි තියෙයි ඔව් තව දෙක පාලක සහ ප්‍රතික්‍රියක යන සියල්ල සහිත ද්‍රව්‍ය මේක බලන්න සංවේදක පාලක බලන්න මම වෙන පාට පැනගෙන ලිව්වේ හොඳේ දැක්කනේ අතපාරෙන් ලියන්නේ කියලා අතපාර හරි ගියේනේ ඒකයි මම නිල් පාටට බැස්සේ සංවේදක පාලක සහ sorry පාලක සහ යන සියල්ල sorry sorry තව එක වචනයක් නැහැ ඒක දැන් සහ කියලා බැලුවාම තව වචනයක් මිසින් වෙලා හොඳේ what you see is what you get පාලක සහ ප්‍රතික්‍රියක ප්‍රතික්‍රියක යන සියල්ල ප්‍රතික්‍රියක යන සියල්ල ස්වതന്ത്ര ද්‍රව්‍ය වේ ස්වതന്ത്ര සුළු ද්‍රව්‍ය වේ යන සියල්ල වේ සියල්ල වේ එක වෙන පාට පැනකින් ලිව්වේ හොඳේ ඒ කටින් කියන්න ඕනේ නෑනේ දැක්කහම තේරෙනවානේ හරිද රයිට් අපි ඒක ඊට යටින් ලියාගමු ඊළඟ පොයින්ට් එක යාගේ න්යාගේ ඊළඟ පොයින්ට් එක තමයි ධ්වනිය ආලෝකය ධ්වනිය ආලෝකය විවිධ රසායනික ද්‍රව්‍ය
විවිධ රසායනික ද්‍රව්‍ය ආදිය සංවේදනය sorry සංවේදනය කළ හැකි සංවේදනය කළ හැකි සංවේදක සංවේදක සහ සහ සංවේදක සහ සංවේදක සහ तावड़ी का मैं वाके लोकु 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 चेंटे तावड़ी का है ताप पड़ी पड़ी होती है ना तावड़ी अरे इसे देता पड़ ये का उल्लंघन आदि सांगवेदने कल है कि सांगवेदने का सहा एवाइन लबागन्ना लबा गंडा एवं लबा गंडा दत्त एवं लबा गंडा दत्त इन पाठ पहने की संप्रेषणीय कलह की संप्रेषणीय कलह की शूद्र सन्निवेदन है शूद्र की हरी वैदेगा शूद्र की हरी वैदेगा शूद्र शूद्र सन्निवेदन उपकरण सन्निवेदन उपकरण मेवाटाइती सामान्य पाटी मेवाट आईती वे मेवाट आईती वे अरे राइट एक तरीके एक ख्याल इवर रहा है एक ने तुम भी नहीं किवर है तुम भी नहीं कहना सोरु द्रव इन्हें पिलीवा पुता नहीं कह तुम भी नहीं कह नहीं कह नहीं कह तुम भी नहीं कह एक इवर रहा है अरे दें हाथर भी नहीं कह एक ऐसे तामे आईटीयू की ना आयतने හඳුන්වා දීපු සීන් එක තමයි මේ යන්නේ තාම හොඳේ මෙහෙමයි මේ වට පුතා හොඳම 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 උදාහරණ තමයි පුතා ස්පයි ෆිල්ම් ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එක බලන්න ඕන තේරුණා මේක ඒ කියන්නේ මේක හිතෙන් මට මෙච්චර කියවන්න ඕනේ නැ මේ සිලබස් එක තමයි පුතා මේ ලියවන්නේ හරිද මේ සිලබස් එක ලියවන්නේ මේ කොහෙන් හරි MCQ එකක් හෝ දෙකක් එන්න පුළුවන් සහ රචනා ප්‍රශ්න වලට අර 12 වෙනි සහ 13 වෙනි පාඩමෙන් අහන ප්‍රශ්න වලට මේව කවලම් කරලා දෙන්න පුළුවන් හරිද එතන මේක දැනන් ඉන්න එක වාසියනේ इतने मेक हिते मवागन हरिम लेसी स्पाई मूवीस बलान साइंस फिक्शन एवागेम स्पाई मूवीस बलान डोको स्पाई के लगे अंदर ओत्तू ओत्तू बलान सीन ने का दीन होंदे ओत्तू बलान सीन ने का ओ लिया ना दीन हो ताव गुडारिया ये पानो ने ये पानो तमाई बांग दी मुकांत करने मनाते पान नहीं लिए ने पाड़न ना अरे वाट हिते ने बुला तीन समय का टाइप कर दूना ये वाई के लिए हिते ने बुलूंगा ओ मरा थे तू ना अरे
ඊට හොඳයි මේක ලියන එක කියලා මට පස්සේ දුනා. ඒක මං හැම දුන්නේ. හැබැයි දැන් ආයෙ හිතනවා තයික්ක දුන්නොත් හොඳයි කියලා. හරිද ඕක? එක එක දේවල් එක එක විදිහට හිතනවා. හරිද? මේ මෙන්න මේ වගේ සයන්ස් ෆික්ෂන් සහ ස්පයි වගේ මූවිස් බලන්න පුළුවන් නම් මේක හොඳටම තේරෙනවා මේ IoT කියන පාඩම. ඉතාලම සූක්ෂම උපකරණ. ශුද්ධ සංවේදන උපාංග තමයි පුතා තියෙන්නේ. හරිද ඒවැයි? එතන මේ දත්වල දත්තස්සේ මයික්‍රෝෆෝන් තියනවා කියලා කියන්නකෝ හිතන්නකෝ දත්තස්සේ මයික්‍රෝෆෝන් දාගෙන. අනේ මන් දන්නේ බා. ඇතිනේ. දැන් මේ වගේ මයික්‍රෝෆෝන් එකක් එහෙම මිලයි නම් මේ වගේ දත්තක් පස දාන මයික්‍රෝෆෝන් එකක් කොහොම මිලක් ඇදනේ? මං කියන්නේ මිල ගැන නෙමෙයි මම මේ කිව්වේ. මං සල්ලි ගැන නෙමෙයි කිව්වේ. හොඳයි මම කිව්වේ. ඒකට ඒ උපාංගය හදන්න එච්චර මුදලක් යනවා. සූක්ෂ්ම කරන්න කරන්න විශාල මුදලක් වැය වෙනවා. ඒ කියන්නේ පොඩි කරන්න කරන්න මහන්සිය වැඩි. සරලව කිව්වොත් හොඳයි රයිට් අන්න ඊළඟට තමයි පුතා ඊළඟ වචන එන්නේ සූක්ෂ්මකරණය සූක්ෂ්මකරණය කියන්නේ පුංචිම පුංචි 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 නැනෝ 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 අංශ දක්වා නැනෝ අංශ බවට පත් කිරීමේ ක්‍රියාවලිය තමයි මේ සූක්ෂ්මකරණය කියලා කියන්නේ අර මම දැන් කිව්වේ දතක් අස්සේ මයික්‍රෝෆෝන් එකක් ගන්නවයි කියලා ඒ වගේ තමයි ඒක ඉතාම සෙන්සිටිව් මයික්‍රෝෆෝන් එකක් එතකොට වැඩේ තියෙන්නේ පුතේ දැන් 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 හිතනකො මගේ කටේ මේක ඇස්සේ දැන් මෙතන තියෙන මයික් එක මෙහෙමනම් මම මේක මෙහෙම ලං කරලා කතා කරනකොට සද්ද කොහොමදද නේද දැන් මෙතන තියෙන දේ එහෙමනම් මෙතනට ගත්තාම කොහොමදද ඒ වගේ කට ඇතුල තියෙද්දිත් තව කොහොමදද නේ එනකොට මේ මයික්‍රෝෆෝන්ස් හදලා තින්නේ පුතා මේ තමන්ගේ දැන් මගේ කට ඇතුල තිබ්බට කටින් පිට වෙන සද්දෙත් අඩු කළා තමයි රෙකෝඩ් වෙන්නේ මෙතන සාමාන්‍යයෙන් සෑහෙන දුර තියෙන සද්දත් ඒකට ඇඳලා ගන්න තමයි මේ මයික්‍රෝෆෝන් එක හදලා තියෙන්නේ. තේරුණේ? ඔගොල්ලෝ නිකන් ගහලා බලන්න ලංකාවේ සූම් මයික්‍රෝෆෝන්ස් කියලා. හැබැයි දැන් සද්ද හොඳයි නේද? දැන් මෙහෙම කතා කරනවා මම ටිකක්. ලං කරලා කතා කරාම ඒක මාරයි නේද? ඔව් ඔව්. ඉන්න අර ගෙනක අර හෙඩ් බෑන්ඩ් එක නිකන් ඒකත් ඕඩර් කරලා දෙන එක තමයි ආවේ නේ. හරිද? ඒනි මයික්‍රෝෆෝන්ස් අවුල් දින මුත මේක රුපියල් පොඩි ගානක මයික්‍රෝෆෝන් එකක් මේක හරිද රයිට් මේක සූම් කියලා පුතා මයික්‍රෝෆෝන් જાතියක් නේ ඔයගොල්ලෝ ගහලා බලන්නකෝ සූම් මයික්‍රෝෆෝන් සූම් මයික්‍රෝෆෝන් ප්‍රයිස් ඉන් ශ්‍රී ලංකා කියලා ගහලා බලන්නකෝ ප්‍රයිස් ඉන් ශ්‍රී ලංකා තේරුණේ ඒ දෙතර ඔබට ප්‍රයිස් එකක් බලා ගන්න පුළුවන් එතකොට ඒ අයිටම් එකක් බලා ගන්න පුළුවන් තමන්නේ මම කරන්නේ එහෙම. මම මොකක් හරි දැන් මේ කැමර එක ගන්න ගියාම මම මේ කැමර එක මොඩල් නම්බරය ගහලා බලනවා. ඒ කැමර එකේ නම ගහලා price in sri lanka. ඒ වෙබ්සයිට් ගොඩක් එනවා. ඒ ගොඩක් හැම වෙබ්සයිට් එකෙම ගිහිල්ලා මම බලනවා මොනවද මේ ගොඩක් shopping මේ online shopping. දැක්කද? ගෙදර ඉඳන් පැය ගණක් යන වැඩක් ඉදින් මේක. හොඳේ නිකන් ගියා අර දැන් මට තේරෙනවා ගෑල් ළමයි ඇත්තටම කඩේට ගියාම පැය ගණක් ඇඳුමක් ගන්නනේ පුතේ පැය ගණක් ඒ ඒ ඒ ඒ පැය ගානම දැන් මමත් ගන්නවා මේ ඉලෙක්ට්‍රොනික අයිටම් එකක් ගන්න ගියාම ඔන්ලයින් සෑහෙන්න හොයනවා පුතේ ගියා දැන් මේ ෂර්ට් එකක් ගන්න නම් එච්චර හොයන්නේ නැහැ ෂර්ට් එකක් ගන්න ගියා රයිට් මේක ඕකේ වගේ නම් ගියා ගත්තා ආවා නමුත් ගැනු ළමයි ඇඳුම් වලට දක්වන ආදරේම පිරිමි අපි ඉලෙක්ට්‍රොනික උපාංග වලට දක්වනවා ඒක මාර මාදර කතාවක් නේද අම්මෝ ඒක ඇන්දේනෝ කවන්නේ හරිද රයිට් ගුඩ් ඊළඟ මාතෘකාව අපේ නෝනා වෙලාවට නිදි ඇහෙලිටනවා ඊවරයි පාර shopping එකක් කම්පලයි අංකෝ හරිද अबे ओए आईपे आपे वाइफ उत्ता हाजिर मगे ओए ऐतरा मटर का कंप्यूटर आदर नहीं दे क्या मैं गाला थी ना ओ एक ही नहीं बोला जीवन तेरी क्या दे मगे ये हो रही है साथ में तेरे अरे मैं मिली उतना क्या जीवन नहीं तेरे हरी वाली गोड़े सुपरी इलायगर हाथर हरी सर एक ही ना सूक्ष निधि दे ए गाइस निधि दे ඒ නිදිද? ගෙම්බෝස්, ගෙම්බියෝස් නිදිද? නිදි කටි නිදි. නිදි කටි නිදි.
නැගිට බලලා ඒ නැගිට බලලා නැගිට බලලා සාද්ද නැහැ සාද්ද නැතිද නිදාගන්නේ මුන් ඔහොම මන් දන්නේ නැද්ද නිදි මුන් බෙට්ටෝ නිදාගන්නේ කොහොමද අනේ එකෙක් නිදි කවුරු හරි එකේ अतपाय हिरी वट्टगेन हिरी वट्टगेन हिरी एरगेन आप वाड़ीवेन राइट वहिनवानी दहक तीन दहा विसी पहा वेला मेरे पहाक की तरह होना वाहन पुते वाहन वाहन को विनाड़ी पहाक वटेन अरे अरे मम्मी नोट कदम लिया मम पड़ी बैला किए की इन्ना तग्गा गेल वतर चोट बीले अवलना या मम्मी तेने इन्ना मुगु की अने हर वेद गल की अने बुरा की अना इंसाने बोरू की अने बोरुक वगे अत की अना ओखर मन की अना बोला गील वाले बतरे बिल वाले पल टकले तकले टकले गील मेड पहाय पहाकिन बेरना टकल गील वाहन वाणी इधर वाहन मुखा दी वाहन अपे अंगी दाड़िया पीट विन्े अय अवट वायुगोल शीतलाय इतना अपे अंगी अंगी उष्णत्तीन मे उष्णत्ते हरह दाड़ी दाड़ी गया अपे अपद्रव्यक्ति अपे अंगे अपद्रव्यक्ता मे दाड़ी गया दाड़ी पीटन आगे अपे अंगी जम अपद्रव्य पीटन आगे दाड़ी पीट विन गया अपद्रव्य पीट विन गया इतकोट अपद्रव्य पिटकूल प्रधान आकार के व्यक्तन एक दाड़ी एक खब होटू इट पास तमें खेल अरे इट पास चू का अरे ओने प्रधान मशीन तीन आप कसल कसल द्रव्य व्यक्त करना क्रम वेद इतर अगे दाड़ी पीट विनिया दाड़िया पीट में नाम मूत्र विसर्जन अरे थ्री इडियट्स विसर्जन मूत्र विसर्जन अंत मूत्र विसर्जन का मूत्राशे मूत्र पीटन दाड़ी पीटन तीस वहाम मूत्र का विसर्जने रूट गील नो ना मूत्र तदकोट मूत्र भराई अब यान दिने आप एक ओ ये साउंडे का अड़ू मैं मे माइक हाँ साउंडे का अड़ू और हेड बैंड के हाँ तर मे मे हैंड हेड माइक तीन माइक खरद सर समाज सर की सामान अड़ू समाज हाँ अरे तो कैसे बेटा मे मे खाली खाता मेरे खाली गेले थी अरे मे मूत्राशे तीन का मूत्र हिमा दी मुको रईट इधर पड़ी का आटे तीन मेहमे अरे मेन तम मूत्राश पीड़े मेक वत्रो तीन वत्र सॉरी चू तीन चू यूरीन सह लवन सह जल सह एक तीन इतना मे कपाटे तम मेक तदगर अल्लांगे अरे दिन मेक यमता दुर्क तिरुन हम मेक सेंसर तीन देखद मेक सेंसर तीन ये सेंसर के मचांग तू ठीक तीरला
යවපන් තියන් ඉන්න එපා යවපන් කොර දෙන්නේ මොලට දෙන්නේ මොල දෙව සංඥාවක් මචං චූ ටික තිරලා යවපන් අදතර සෝරි මොලට නෙමෙයි දෙන්නේ අපේ සුසුම්නාවට දෙන්නේ සුසුම්නාවේ පුතානේ තියෙන්නේ මොකක්ද ඒකට කියන්නේ අනිච්ඡානුක ක්‍රියා සිතාමතා හිතන්නේ මතන්නේ නැතුව ගන්න තීරණ ගන්නේ සුසුම්නාවේ තියෙන මේ සන්නේතර ජාල සෙට් එකෙන් හරි ඌට යවනවා ඊට පස්සේ ඌ යවනවා මේක දැන් අරපන් 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 කියනකොටම ඒක යනවා පණිඩේ මොලේටත් යනවා බෑකප් එකක් යනවා මොලේටත් මොලේ කියනවා හා 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 වහපන් 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 හරි එහෙම කියනවා එතකොට අර ඔටෝමැටිකලි ඔටෝමැටිකලි ඇරෙන්න ඕන සංසිද්ධිය අපි බලෙන් වහනවා පැහැදිලි එතකොට තරුණ කාලේ ඔබ පුළුවන් යවුණ කාලේ සුපිරිටම් පුළුවන් තරුණ කාලේ ටිකක් පුළුවන් දැන් මම තාම තරුණයි හරිද මැදි වයස එනකොට මැදි වයස සාමාන්‍යයෙන් 45 පැන්නහම තමයි මැදි වයස එන්නේ සාමාන්‍යයෙන් කතාව තියෙන ඉස්සර නම් අවුරුදු 60 පැන්නහම තමයි මැදි වයස කියන්නේ දැන් නම් ඉතින් 60 ගන්න නාකි මැරලා ඉතින් සාමාන්‍යයෙන් 40 45 කියන්නේ මැදි වයස 45 වෙනකොට වගේ අර මොලෙන් අරක පාලනය කරන්න වහගෙන ඉන්න අමාරු වෙනවා 55 විතර පැන්නහම මොලෙන් වහන්න බෑ ඒතර නිකම්ම මැරෙන ඒ කියන්නේ චූ චුට්ටක් තිබ්බත් මෙන්න මෙච්චරක් ආවත් චූ ටික මෙච්චරක් ආවත් අර කපාට ඇරෙනවා ඇරිලා නිකන් අර යවුණ කාලේ සහ තරුණ කාලේ ඔක තද කරම් ඉඳලා අරගෙන දෙන්නේ නැතුව වහගෙන ඉඳලා 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 මේ මසල්ස් මේ මස් මස් නෙරින්නේ මසල්ස් නෙරින්නේ ඒ මසල්ස් මහන්සි වෙනවා මහසුනට පස්සේ අවුරුදු 45 වෙනාට පස්සේ ඔක අල්ලන්ගෙන බැරුව ගිහිල්ලා පුටුස් කල යනවා ඒතර බස් එක යනකොට වාහනේ යනකොට ගමනක් යනකොට පන්තියේ ඉන්නකොට උගනනකොට පුස්කලේ යන්න බුලුවා කැම්පස් එකෙන් තමයි ඉන්නේ එතකොට හරිද ඒස තරුණ කාලේ යවුණ කාලේ ඉන්න ඔයාලා මුත්‍රා බරක් කක්ක බරක් මම එහෙම කියන්නේ හරිද කක්ක බරක් සහ චූ බරක් හදනෝ තෙන් වෙන මොකටව කලින් ඒ දෙක විසර්ජනය කරලා ඉන්න නිෂ්ප්‍රභා කරලා දාන්න එක හරිද ඒක යවලා ඉන්න හරිද ඒක තියන් ඉන්න එපා ගොඩක් වෙලා වයසට ගියාම මැදි වයසෙන් පස්සේ පැනනට පස්සේ පුතා ඔක නික් වහගෙන ඉන්න බැරුව යනවා අපිට තද කරන් යන්න බැරුව යනවා ඒ නිසා පරවට අමාරුයි ඊළඟට දැන් එන ලැජ්ජා සාගත අත්තරපත් වේ ඔයාව හරි ආවද ආවද හරිද හරිද ගොඩ ඔක්කොම ඉන්නවේ සාගත තුසන් ඉස් ඉසි පහම තුසන් තග්ගල තුසන් අතුසන් කම් ඔන් Right. अरे एक किन एक अड़ी था उतार चौदह में थी राइट ऊ वेने कांगा बिलियम हरे मेरे हरे हरे द राइट गुड लेजर ने पा उरे हरे सामान दिया को अरे वो हरे हरे तो मगर ने कहो द उड़ी लम्बा ने आपे दो දුව සහ අපි උනත් එහෙමයි අපි දුව අපි මගේ දුවගේ වයසේ අපි ඉන්නකොට ඔගොල්ලෝ ඉන්නකොට ඔගොල්ලෝ අපි හැමෝම එහෙම තමයි සුබර හැදුනත් දැම්මා හරිද හැබැයි අපේ ලොකු කොල්ලා දැන් ඌට අවුරුදු 5යි ඉස්කෝල යන වයසනේ දැන් ඌට සුබර හැදුනාට පස්සේ ඌට තනක් ඕන උතු දාන්න හරිද තනක් ඕන උතු දාන්න අනිවාර්යෙන් ගිහලා කොහේ අස්සරේ යන්න ඕන දැන් අර තේරුණා මේ කතාව හරි කොල්ලෙක් නම් ඉතින් හොයන්නේ අපිව නේද බා හරි වැඩේ ගොඩ සුපිරි කරගෙන යා හරි මෙන්න මේකේ අන්තිම කැලල සූක්ෂමකරණය ඊටස ලේසි එක බලිබුනේ නේද සූක්ෂමකරණය රයිට් ගොඩ සුපිරි මෙලම මෙහෙම ලියමු ඊතාම කුඩා උපකරණ නිර්මාණයයි ඉතාම කුඩා උපකරණ නිර්මාණය උපකරණ නිර්මාණයයි හරි පුතේ දැන් මේකම භාවිතා කරලා මේ හූනොන්ගේ
ඌනෝන්ගේ පුතා වලිගේ කැඩුනහම මොකෝ වෙන්නේ? වලිගේ ආපහු එනවා. ඒ කියන්නේ දැන් වලිගයක් කියන්නේ ඌගේ උපාංගයක්නේ ඌට අවශ්‍ය කරන. වලිගේ කැඩුනට පස්සේ වලිගේ එනවා. ඒ වගේම ලේනවා. ලේනන්ගේ වලිගේ අනිවාර්යෙන් වැදගත්. එයි සාමාන්‍යයෙන් ඔය අතු වල කම්බි වල වගේ ලේන යනකොට ඕගොල්ලෝ දැකලා තියෙන්නේ ලේනන්ගේ වලිගේ dance කරනවා. ටික් 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 නේ මාරි මාත ආතල් එක හරිද? ලේනගේ වලිගේ dance කර කර තමයි යන්නේ. ඒ ඇයි ඒ? ලේනගේ වලිගෙන් තමයි ලේනා balance කරන්නේ අර කම්බි යද්දි. අර මිනිස්සු කම්බි වල දැකලා දෙන ඕගොල්ලෝ කම්බි වල මිනිස්සු යන මෙහෙම නේ අර. අර පොල්ලක් තියාගෙන මෙහෙම නේ යන්නේ. ඒ balance කරනෝනේ. තේරුණේ? ඒ වගේ ලේනා balance කරන්නේ උගේ වලිගේ වයින්. වලිගේ කැඩුනාට පස්සේ එයාට කම්බි වල යන්න බෑ. ඌ යනවා උගේ මක්දිර ඉතින් වැඩ්ඩෙක් තමයි මෙහෙම යන්නේ. වැඩ්ඩ ලේන් වැඩ්ඩේ. හරි කෙසේ වෙතත් ලේනගේ වලිගේ ක්‍රමානුකූල ටික ටික වැඩෙනවා. ඒ වගේ තමයි හූනගේ වලිගේ ටික ටික වැඩෙනවා. හරිද? ඒ වගේ තමයි කිඹුල්ලුන්ගේ දත් තියෙන්නේ. කිඹුලගේ පුතේ එහෙම පටාස් ගාලා වහන්න පුළුවන් කට. ඒ තරම් හයියෙන් වහනවා. ඒ කියන්නේ කිඹුලගේ සාමාන්‍යයෙන් වහන මේ කට එහෙම වහන බර රාත්තල් ප්‍රමාණයක් මෙන්නෝ දෙන් ඕක. කොච්චර රාත්තල් එකක වහන වැහෙනවද කියලා බලමු දෙන් සෑහෙන ලොකු රාත්තල් ප්‍රමාණයක්කින් වැහෙන ඕක. එතකොට සමහර අවස්ථාවවලදී මේ වාහන සතෙක්නේ අල්ලගන්න දඟලන්නේ. අර දත් එහෙම ගැලවිලා යන්න පුළුවන්. ගැලවිලා යනවලු. දත් එහෙම ගැලවෙනවලු. එතකොට කිඹුල කොච්චර වයසට ගියත් දතක් ගැලුණොතින් එතෙන් තව දතක් එනවලු. කොහොමද ඒකනේ අපි දැන් වයසට ගෙන දතක් ගැලුණොනේ. එහේ අර බන්දු සම්බරදීන් වගේ තමයි ඉන්නේ නේද? දතක් නැතුව. නේ හොඳ හැබැයිනේ. හරි කමන්නේ. කෙසේ වෙතත් දැන් ඒ වගේ මේ හතරවෙනි එක තාම අර ITU සීන් එකේ ඉන්නේ හොඳේ. තාම මේ ITU සීන් එකේ ඉන්නේ මේ හතර. හරිද? ඒ වගේ පුතේ මේ ඔය අද ලෝකේ මිනිස්සු විද්‍යාඥයෝ එකතුලා ඒ කියන්නේ බයොලොජිකල් ජානමය පැත්තේ විද්‍යාඥයෝ එකතු වෙලා මේ නැනෝ මේ මේ ඊටාම කුඩා උපකරණ නිර්මාණය කරනවා ජෛව පැත්තෙන් සහ අජීව පැත්තෙන්. අජීව සහ සජීව දෙපැත්තම ඕක භාවිත කරනවා. නිර්මාණය කරන පුතා නැනෝ නැනෝ තාක්ෂණය භාවිත කරලා හරිද නැනෝ තාක්ෂණය භාවිත කර නිර්මාණය කරයි හරිද ඒක කරන්න පුතේ මෙහෙමයි දැන් උදාහරණයක් ගන්නකො දැන් මගේ අතක් කැපුවොතින් මොකෝ වෙන්නේ හරි මගේ අතක් මෙතනින් කැපුවොතින් ආයි කැපුවනේ අපෝ අතක් එන්නේ නැහෙනේ හරිද හැබැයි ඕගොල්ලෝ බැලුවද ඩෙඩ්පූල් ෆිල්ම් එක ඩෙඩ්පූල් ෆිල්ම් එක බැලුවද මේක මං ආසම නළුවෙක් ඉන්නේ මේකේ රයන් රෙනෝල්ඩ්ස් ඔහුගේ නම හරිද මං ආසම නළුවෙක් ඉන්නේ ඩෙඩ්පූල් ෆිල්ම් එකේ හැටියට ඒ රයන් රෙනෝල්ඩ්ස් තමයි රඟපාන්නේ ඩෙඩ්පූල් ගේ එහෙම අතක් කැපුවොතින් ඔය අතක් එනවා වුණාගේ වගේ කකුලක් කපුදී කකුලක් එනවා හරිද මේ පොඩි කෑල්ලක් මුගේ ඇඟේ බෝම්බයක් ගහලා සුණු සුණු කරා කියන්නකො චූටි කෑල්ලක් මුගේ අතක් තිබ්බ නම් ඇති ඉතු ටික ඔක්කොම ආපහු වර්ධනය වෙන තමයි ඌ හද ඒක සයන්ස් ෆික්ෂන් එකක් නේ විද්‍යා ප්‍රබන්ධයක් ඒ හදලා දින්නේ එහෙම එතකොට ඒ වගේ තමයි පුතා ලෝකයේ ඉස්සරහට මිනිස්සු මේ ලෝකේ ප්‍රකෝටිපති ඉන්නවනේ දැන් ඇත්තටම මේ දේශපාලනයේදී නිරත වෙන්නේ පුතා දේශපාලඥයෝ නෙමෙයි ඒක තමයි මම කියන්නේ දේශපාලඥයෝ නෙමෙයි ගේම ගහන්නේ කෝටිපතියෝ ප්‍රකෝටිපතියෝ එහෙනම් ලංකාව අපි දේශීය පැත්ත ගත්තොත්ින් ලංකාවේ දේශපාලඥයෝ නෙමෙයි වැද්දෝ හරිද ලංකාවේ දේශපාලනයේ වැද්දෝ වෙලා තියෙන පුතා ව්‍යාපාරිකයෝ ලංකාවේ කෝටිපති ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෝ ඉන්නවා ඒ ව්‍යාපාරිකයෝ තමයි දේශපාලඥයව හසුරවන්නේ ඇත්තම දේශපාලනය කරන දේශපාලඥයෝ නෙමෙයි මන්ත්‍රීවරුවත් ඇමතිවරුවත් නෙමෙයි දේශපාලනය කරන්නේ බිස්නස් කාර්යෝ ඒක තමයි අර මං කිව්වේ ඉස්සෙල්ලා ලෝක දේශපාලනය ලෝකපාලනය ගැන ඉන්ටර්නැෂනල් පොලිටික්ස් කියන සම්බන්ධව අපි කතා කරාට පස්සේ ඒකේ ඉන්නේ දේශපාලඥයෝ නෙමෙයි ඒකේ ඉන්නේ ප්‍රකෝටිපතිව ඉන්නේ ලෝකේ ඉන්න කෝටිපතිව ඉන්නේ උන් මේක දැහැ ගන්න උත්සාහ කරනවා උන්ට තව ජීවත් වෙන්න ආසයි පැහැදිලි එතකොට උන් බලන්නේ නිතරම කොහෙන් සල්ලි ටිකක් නිදන් කරලා සල්ලි නහල්ලගෙන නැති උන ඩොලර්ස් බිලියන්ස් ගණන් නිදන් කරන්නේ එතන රුපියල් 1000ක් 1250ක් 1400ක් 1500ක් නෙමෙයි තේරුණේ ඩොලර්ස් බිලියන්ස් ගණන් නිදන් කරන්නේ බිලියන්ස් එකක් දෙකක් නෙමෙයි ඩොලර් බිලියන්ස් 1000 2000 නිදන් කරන්නේ පුතා මේක ප්‍රොජෙක්ට්ස් වලට මේක ව්‍යාපෘති වුණ සෑහෙන ලොකු මුදලක් වේදන් කරනවා ඒකට හේතුව හොයනවා ජීවත් වෙන අමරණීය වෙන්න පුළුවන් ක්‍රම තමයි ඒක හොයන්නේ අමරණීය වෙන්න කොහොම හරි ක්‍රමයක්
එක කන්සෙප්ට් තියෙනවා ඒගොල්ලෝ ගාව. එක කන්සෙප්ට් එකක් තමයි මේක. දැන් කපන්න කපන්න වැඩෙනවා. හුණගේ වගේ, ලේනගේ වගේ. හරිද? තව එක එක කන්සෙප්ට් එකක්. තව කන්සෙප්ට් එකක් තියෙනවා මගේ ඇඟ මරන්න බෑ. වයසට යන්නෙත් නෑ මම මෙහෙම්ම ඉන්නවා. අර X-Men එකේ වුල්වරින් වගේ. හරිද? මම මේ කතා හදලා කියන්නේ පුතා ඔක තරිතම අවා ගන්න පුළුවන් වෙන්න හොඳේ. X-Men එකේ වුල්වරින් කියලා එකෙක් ඉන්නව නේද? වුල්වරින් කියලා තමයි මෙහෙම මෙතනින් ඉන්නේ බුස් ගාලා හැම කටු තියෙන කට් සෙට් එකක් එන්නේ. හරිද? උන් වගේ. හරිද? ඒ වගේ. ඒ වගේ එක ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා අපේ මතකය දැන් මිනිස්සු විශ්වාස කරනවා දැන් මිනිස්සෙක් කියලා කියන්නේ මතකය කියලා. මම මේ කතාව ඔයගොල්ලන්ට කියන්නේ නැති මීට කලින් අනිවාර්යෙන්ම. හොඳයි මම ආයෙ පාරක් කියනවා. මේ පාඩමට වැදගත් දෙයක් මේක. ඒගොල්ලෝ විශ්වාස කරනවා මේ විශ්වාස කරනවා කියන්නේ මිනිස්සෙක් කියලා කියන්නේ මතකය කියලා. මේ බොඩි එක නෙමෙයි. මේ මගේ ශරීරය නෙමෙයි. මේ මතකය තමයි මිනිස්සෙක් කියලා කියන්නේ. එතකොට මේ මතකය වෙනත් තැනකට යවන්න පුළුවන් නම් එතන ඒ මිනිස්සයා ඉන්නවා. දැන් මම මැරුණොත් ඕගොල්ලොන්ට පාඩුයි. අපේ ගෙදර කටේට පාඩුයි. ඇත්ත කතාව. අනෙක් තවන්ට පාඩු නෑ. ඕගොල්ලොන්ට සහ අපේ ගෙදර කටේ තමයි පාඩු දෙන්නේ. වෙන කාටවත් පාඩු නෑ. මම මැරුණයි කියලා. හරිද? එතකොට මේ සමහර විට මගේ මම මැරෙනකොට මගේ මතකය කම්පියුටරයකට යවා ගන්න පුළුවන් නම් මේ වගේම කම්පියුටරේ කතා කරනවා නම් වඩා අවුලක් නෑ නේද? එයි වට අවශ්‍ය දැනුම එනවා. නේ? ඒ වගේම අපේ ගෙදරටත් අවුලක් නෑ. එයි ඒගොල්ලන්ටත් මම ඉන්නවා කියලා දැනෙනවා. දැනෙනවා. බොඩි එක නෑ හැබැයි මම ඉන්නවා. ඒ ඒ කන්සෙප්ට් එක සංකල්පයක්. ඒත් මගේ මතකයම තව ශරීරයකට යවන්න පුළුවන් නම් එතන කෘතිමව හදපු ශරීරයකට යවන්න පුළුවන් නම් කොහොමද ඒක? ඒ කන්සෙප්ට්. ඒ කන්සෙප්ට්. ඒගොල්ලෝ ෆයි කරනවා මේවා ලෝකේ. පැහැදිලිද? ඒක ලොකු දැනටමත් කරනවා. ඒ කරන්න පුතා භාවිතා කරන මේ IoT කියන ටෙක්නොලොජි එක. එහෙම නැත්නම් සූක්ෂම කරන කියන ටෙක්නොලොජි එක භාවිතා කරනවා. ඒක භාවිතා කරලා ජානමේ පැත්‍ර සහ ඉලෙක්ට්‍රොනික පැත්ත එක එකතු කළා තමයි මේගොල්ලෝ. ඔය දෙකම ඕන. ජාන විතරක් අපිට කරන්න බෑ පුතා මේ IoT කියන එක නැත්තම්. IT උනේමේ IoT කියන එක නැත්තම් අපිට මෙතනට යන්න බෑ. පැහැදිලි? හරි. ඒක හරි. ප්‍රශ්නයක් අහනවා පුතේ සර් ලෝකේ මොලේ බද්ධ කිරීම කරනවද කියලා. මම එහෙම කතා කියන මොලේ කෙසේ වෙතත් හිසක් තව ශරීරයකට බද්ධ කිරීම කියන එක ලෝකේ දැන්ට කරගෙන යනවා. මේ ළඟදී එහෙම සාර්ථකව සතෙක්ගේ හිසක් බද්ධ කළ තියෙනවා. තවත් සතෙක්ගේ ශරීරයකට මොන මොනවද කියලා දන්නේ නැහැ. නරුවක් දන්නේ නැහැ. කියන්නේ නැහැ ඉතින් එහාට අපිට දන්නේ නැහැ නේ. මම දැක්ක නිවුස් එකක් කොහරි යනවා. හැබැයි මම මෙහෙම කතාවක් කියනවා. ලෝක ඉතිහාසෙින්ම හිස බද්ධ කිරීමේ තාක්ෂණය තිබිලා තියෙන්නේ අපේ මේ හිච්චි දූපත ඇතුලේ. කවුද? ගෝ ටයිම් නෑ වේලුසුමන. වේලුසුමන තමයි කාගේද? මහසෝනා කියලා කියන්නේ. ඕ මහසෝනා කියලා අහගෙන කතාව. මේ මහරය අනේස බයවදන කතාව. බයන්න බා. මහසෝනා කියන්නේ මිනිස්සෙක්. විවිධ විශේෂ හැකියාවන් තියෙන මිනිස්සෙක් තමයි ගෝ ටයිම්බරය ගහනවා කේන්ද්‍රෙ ගිහිල්ලා වම් පාදේ වම් සුලංගිල්ලෙන් මුණට. ගැහුවට පස්සේ මුණ ගලවලා විසිකෙනවා. කවන්දේ ඔළුව නැති බොඩි එක කවන්දේ කියලා අපි කියනවා. කවන්දේ මෙහෙම හොයනවා විදාවේද. හොයනකොට කවුරුනි තව ඩයල් එකක් ඇවිල්ලා ඌ දැකලා තියෙන රයිට් මේ මගේ යාළුවා. මුගේ ඔළුව හැලලා ඔළුව හම්බෙලා නැහැ. මෝ ජීවත් කරන්න එපේ. ළඟින් ගිහලා වලහෙක්. වලහෙක්ගේ බෙල්ලට ගාලා බුක් ගාලා බෙල්ල කලවලා අරගෙන බද්ධ කරලා තිනවා අරගේ යාළුවගේ කඳට. හදිස්සියේ බද්ධ කරලා තින්නේ අනිත් පැත්තට. එන්න මෙහෙම ඉන්නවා. වලහගේ මුළු දෙන අනිත් පැත්තට. ඒක තමයි මේ ඊට පස්සේ ඌ ගමඩ ගියාට පස්සේ රෑ ගමඩ ගියාට පස්සේ මිනිස්සු බයලා බුදුම්මෝ මහසොන කියලා. ඇත්තට මහසොන කියන්නේ එහෙම එකෙක් නෙවෙයි. ඌ අපේ ජනප්‍රවාදයේ කතාවල තියෙන මිනිස්සෙක්ගේ ප්‍රථම හිස බද්ධ කිරීමේ සැත්කම. ඌ ප්‍රථම හිස බද්ධ කිරීමේ සැත්කම වාර්තා වෙන්නේ අපේ ජනප්‍රවාදයේ අවුරුදු 10 ගණනකට කලින් ඒ ගෝටයිම්බර්ලගේ කාලෙදී. දුර්ගම් රජතුමාගේ කාලෙ තමයි ඒක වාර්තා වෙලා තියෙන්නේ. ප්‍රථම හිස බද්ධ කිරීමේ මේ සත්කම. ඇයිද? හරිද? දැන් බය වෙන්න එපා. බය වෙනව මහර බය වෙන්න චුට්ටක් බය වෙන්න එපා. හරිනේ? වැඩේ ගොඩ. ඊට පස්සේ මේක ලිව්වා අපි. නැනෝ තාක්ෂණය භාවිතා කර නිර්මාණය කරයි. ඒක හරි. හරිද?
निमानको मेगा तभी लिया गया मैं आमतौर पर आटे के लिया गया मु पाठ पहने के लिया गया मु हाँ तो भौतिक प्रमाण या भौतिक प्रमाण या कुड़ा बना बीटा भौतिक प्रमाण या कुड़ा बना बीटा बाविता वन शक्ति अडुवन अतर बाविता शक्ति अडुवन अतर बाविता शक्ति अडुवन अतर वैदी मातक धारितावक वैदी मातक धारितावक एम उपकरण वलट लबादे भौतिक प्रमाणे कुडावन विट भावितावन शक्तिय अडुवन अतर वैदी मातक प्रमाणयक उपकरण वाले एम उपकरण वाले लबा दे हर දැන් අපේ අර ICT black belt channel එකේ ප්‍රශ්න ටික නැගලා යනවා නේද ප්‍රශ්න ටික සුපිරි නැගලා යනවා හරි right ඔලොත් ගිහිල්ලා ඒ ප්‍රශ්න ටික බලලා උත්තර ටික ගහගෙන ගහගෙන යන්න ඒක පොඩි support එකක් දෙනවා ඔයගොල්ලන්ට පොඩි support එකක් මොකද මේක මගේ අධේශණ යටතේ යන්නේ හොඳේ වැරදි උත්තර මේක නැහැ मट की मुकद मिस मट अरे संपूर्ण मे उत्तर दिख प्रश्न दिख संपूर्ण मे अध्यक्ष अने मुकद मे अपे अरे अम्मी मगे मट प्रश्न दिख पे अम्मी दाने चुटक भाई भाई प्रश्न उत्तर दी राइट इक सारी हाँ हर सार्वती हरी 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 वेडे गुड सुप्री एक ने वेडे गुड अभी यमु पुता ईलंग ऑप्शन ने कट अभी यमु पिटुअंक यमु पिटुअंक दह आठ रे लगा पिटुअंक दह आठ अरे राइट पिटुअंक दह अटटिया मेकावसान होंगे मेकावसान में की बराई right good ah
හරි වැඩේ පැහැදිලි ඒක ඉවසා ඉවරයි රයිට් අපි යමු පිටු අංක කීයද 18 දෙයක් පිටු අංක 18 පිටු අංක 18ද යා ඒකේ තියෙන පුතා රූප ටිකක් දාලා තියෙනවා නේද ඒ ඔය ඔය මම සරලව ඔය පාර ඔය කැලේ දක්ගල කියලා දෙනවා ඔච්චර ලොකු වෙලාවක් ගන්න නෑ මම ගොල්ලොන්ගෙන් ඒකට ඔය සාමාන්‍යයෙන් IoT භාවිතා කරලා දැන්ටමත් ලෝක නිර්මාණය කරලා තියෙන යම් යම් උපාංග ටිකක් තමයි පුතා ඔය තියෙන්නේ හරිද ඔය ඔලගේ රූප කතාංග වල තියෙන එක එතන මුලින්ම තියෙන්නේ ඔය බල්බ් තුනක් වගේ තමයි ඒක තියෙන්නේ බල්බ් තුනක් තියෙනවා හරිද ओके मुलिम उड्डी में मातृ का वक्त आगे ओके मातृ का आगे गोड़ नेगली सहा निवेश संदहावन यदुम गोड़ नेगली सहा निवेश संदहावन यदुम मातृ का वक्त आगे लासन अट हर द राइट අද මම 11 මා ආර වෙනකම් කරන්න හැ අද 11 ට නවත්තනවා අපි හොඳේ රයිට් කැදිරිද රයිට් නිමස් සඳහා වන යෙදුම් හරිනේ වැඩේ ගොඩ අපි ලස්සන ලියාගෙන ලියාගෙන යම් මේ ටික ඔය තින්නේ පුතා මුලින්ම ඇවිල්ලා ඔය බල්බ් జాතියක් තිනේ බල්බ් හඳුන්වා දුන්නේ පුතා ෆිලිප්ස් කියන සමාගමෙන් හරිද අපි ඒක ලියාගමු මෙහෙම ටස් ගාලා LED විදුලි බල්බ LED විදුලි බල්බ තමයි පුතා ඔය තියෙන්නේ හරිද ඒක නිර්මාණය කරලා තියෙන්නේ ෆිලිප් සමාගමෙන් ෆිලිප් සමාගමේ නිලිප්ස් මේ සෝරි ෆිලිප් සමාගම නිර්මාණයේ පුතා ඔන්න ඔය බල්බ් සෙට් එක හරිද රයිට් ඊට පස්සේ ඕක පල්හැන් ඔය තියෙන රූපයක් පුතා නිකන් ඔය නිකන් එලාම් එකක් වගේ සීන් එකක් තියෙන නේද ඒක එලාම් එකක් නෙවෙයි ඇත්තරම ඕක හරියද ඒක ඇවිල්ලා මේ සාමාන්‍ය අපේ කාමරේ තියාගත්තාම ඒ කාමරේ සාමාන්‍යයෙන් කාබන් ඩයොක්සයිඩ් වාතය වැඩි වුණොතින් ඒ වගේම කාබන් මොනොක්සයිඩ් වගේ වාතය වැඩි වුණොතින් ඔය පල්හැදෙන පුතා ඔය බල්බ් එකට පල්හැන් උපාංගයක් තියෙන බිත්තරයක් වගේ එකක් තියෙන තේරෙන්නේ අනේ බිත්තරේ වගේ උපාංගය මොකද නේ කරන්නේ कार्बन डाइऑक्साइड सह कार्बन मोनोऑक्साइड वगैरह वायु उनके उरा गन्नो ये कितने तेरे वादे परिशुद्ध क्रीम एक क्रिया हो जाता है पता है क्या यान नहीं हरिद राइट आप ये करेगा नामक अबे नाम ले आएगा मैं एक बार पाले नहीं एक बार आए तो यहाँ के बित्रे वगैरह एक अक्तिनों ने अनहेले है गन्नो में हमार राइट तेरे देना एआर क्वालिटी एग ऐतरम बित्रे आके एग या क्वालिटी एग हरिद मैं क्या बोला कार्बन मोनोक्साइड CO के ने कार्बन मोनोक्साइड ना कार्बन मोनोक्साइड अधिक विषवायु वक अधिक नहीं विषवायु वक हरिद इधर बस ये तब वायु वक थी ना नाइट्रोजन डाइऑक्साइड एक ने नाइट्रोजन डाइऑक्साइड डाइऑक्साइड NO2 නේද NO2 නයිට්‍රජන් ඩයොක්සයිඩ් ඩයොක්සයිඩ් නයිට්‍රජන් ඩයොක්සයිඩ් වැනි වායුන් ප්‍රමාණය දැනගැනීම සහ ඉවත් කිරීම ප්‍රමාණය දැනගැනීම සහ ඉවත් කිරීමට නිපද මේක ස්මාර්ට් ස්මාර්ට් කියලා මේක ඔටෝමැටික් වෙන්නේ අපි කරන්න ඕනේ ඒක
හරිද? ආ sorry sorry ඒක ලියයක. හරිද? ඒක ඊළඟට ඔය දිග පොල්ලක් වගේ එකක් තුනනේ දැක්කම ඒගොල්ලෝ. ඔය දිග පොල්ලක් වගේ සීන් එකක් තියෙනවා ඔයගලේ රූපේ. ඒක ඇවිල්ලා පුතා මේ ඇතරම මේ අපිට පුළුවන් අපේ කටහඬින් දේවල් පාලනය කරන්න ඒක හරහා. හරි? ඔක දැන් අලුත් එකක් තියෙනවා ලෝකෙල ඇලෙක්සා කියලා. ඇලෙක්සා කියලා අලුත් උපාංගයක් දෙනවා ඇලෙක්සා. ඒක ඒකත් තියෙන මේ වගේ වැඩක්. හරිද? මේක ඇවිල්ලා Amazon Echo. එහෙනම් පොල්ලක් වගේ දෙන සීන් එකක් තියෙන. ඔන්න ඔහොම එකක් තියෙන. හරි? ඔක ඇවිල්ලා පුතා Amazon Echo. Right? මේකේ මොකද කරන්නේ? මේක තමයි පුතා. शब्द मगिन निवसे उपांग पालने ये तो उड़ा पुते मैं के मैं पुरी केस एक ताऊ दी नो कोई ठीक है हाँ कार्बन मोनोक्साइड नाइट्रोजन डाइऑक्साइड वैनी वायुन प्रमाणे दैनगनी में सहा वैनी वायुन प्रमाणे दैनगनी में सहा ඉවත් කිරීම වැනි වායුවෙන් ප්‍රමාණය දැන ගැනීම සහ ඉවත් කිරීම වැනි වායුවෙන් ප්‍රමාණය දැන ගැනීම සහ ඉවත් කිරීම එතකොට මේක අද ඇලෙක්සා කියලා එහෙකුත් තියෙනවා හොඳේ මේ වෙන පාට පැනගෙන ලියගමු වර්තමානයේ ඇලෙක්සා නමින් උපාංගයක් ඇත වර්තමානයේ ඇලෙක්සා නමින් උපාංගයක් ඇත හරිද හරිද වැඩි right na danta api athin nawathum taw deena dan apita thiyenne putha godak gunna dan iwarai paadama eh oh danta apita thiyenne practical part ek karanna thamai thiyenne e practical part ek ta podi notes tikak athun liya ganna podi podi ewan ek ithama short and sweet dena golonta camera ekak dan hari ne ara graphic card dan labana sathi wenna kalin mata hamba wewi hamba chikan man ekak hada ganna बृहस्पति प्रश्न बाय।